සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ගරුපටේතු හාමුදුරන් මහත්මයාගෙන් අවසර මෙනින් වහන්ස සද්ධාවන්ත පින්වතුනි විස්මෙන්නුවර ශ්‍රී ලංකාරාමේ මීට සතියකට පෙර පටන් ගත්ත සීල භාවනා වැඩසටහන මාලාවේ අද දවසේ ධර්ම දේශනාවක් යෙදී තියෙනවා. අපි මතක් කරා වැදගත් සූත්‍රයක් ධර්ම මාතෘකාවක් වශයෙන් සෝතාපට්ඨි අංග සූත්‍රය. ඒ සෝතාපට්ඨි අංග සූත්‍රයේ අද දවසේ අවශ්‍ය කරන වැදගත් ධර්ම කාරණයක් තමයි පැහැදිලි කරන්න ඉතුරු වෙලා තියෙන්නේ. බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ තථාගත ශාසනය තුළ සෝතාපට්ඨි අංග හතරක් තියෙනවා කියලා. ඒ හතර අපි මතක් කරා. සත්පුරුෂ සේවනයේ සත්පුරුෂ සේවනයේ වගේම සද්ධර්ම ශ්‍රවණේ යෝනිසෝ මනසිකාරය ධම්මානුධම්ම ප්‍රතිපදාව. මෙන්න මේ කාරණා හතර, මේ අංග හතර සම්පූර්ණ වුණොත් තමයි සෝවාන් කියන ත්‍ත්වය ලැබෙන්නේ කියන එකයි මේ ධර්මයේ පැහැදිලි කරන්නේ. ඒකම ඊයේ මතක් කරලා දුන්නා. ඒ සූත්‍රයේම තියෙනවා තව ප්‍රශ්නයක් වගේ අහලා විසඳලා සෝත කියන්නේ මොකටද කියලා. මේ සෝතාපන්න කියන එකය හැදෙන්න හරි සෝතාපට්ටි කියන ස්වරූපය ලැබෙන්න හරි සෝත කියන මූලය තමයි අවශ්‍ය වෙන්නේ. සෝත කියලා මේ ධර්මයේ කියන්නේ මොකක්ද? ඒකට සරියුත් හාමුදුරුවෝ දෙන පිළිතුරු තමයි සෝත කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට කියන නමක් කියන එක. ඒතර ආර්ය අෂ්ටාංග මාර්ගයට කියන නමක් තමයි සෝත. ඊට පස්සේ ඒ සූත්‍රයේම තුන්වෙනි ප්‍රශ්නයක් තියෙනවා, ඒකත් මතක් කරා ඊයේ. සෝතාපන්න පුජ්‍යලයා කියන්නේ කාටද කියලා. සෝවාන් වූ පුජ්‍යලයා කවුද ශාසනයේ? එතකොට සරියුත් හාමුදුරුවෝ දෙන උත්තරේ තියෙන්නේ සෝතාපන්න පුජ්‍යලයා 아무ත කෙනෙක් නෙමෙයි, ආර්ය අෂ්ටාංග මාර්ගයේ යුක්ත වූ පුජ්‍යලයාට කියන නමක් කියලා. ඉතින් මේ විදිහට තමයි මේ සූත්‍රය පැහැදිලි කරලා තියෙන්නේ. ඒ එකම දැන් මේ සෝතාපට්ටි අංග හතරෙන් මං ඊයේ කියා දුන්නා අපිට ඕන කෙනෙකුට ලේසියෙන්ම ගන්න පුළුවන් අංගය හතරවෙනි අංගය ධම්මානුධම්ම ප්‍රතිපදාවයි. ඒක මිනිස්සෙකුට ධම්මානුධම්ම ප්‍රතිපදාව එන්න පංචශීලිය ආරක්ෂා කරනවා නම් අවම මට්ටමේ හෝ ධම්මානුධම්ම ප්‍රතිපදාව තියෙනවා. එකින්ද මේක ආගම් ભેදයෙන් තොරව ධම්මානුධම්ම ප්‍රතිපදාව මිනිස්සුන්ට ගන්න පුළුවන්. පංචශීල රකින්නෝ නම් අවම මට්ටමේ ධම්ම ප්‍රතිපදාවක් තියෙනවා. ඊළඟට හැබැයි ධම්මානුධම්ම ප්‍රතිපදාව ගුණාත්මක භාවයේ ඉහළට වෙනවා අදිශීල ආරක්ෂා වෙනකොට. පංචශීලයට වැඩිය අදිශීල ආරක්ෂා වෙනකොට. ඒ වගේම ධම්මානුධම්ම ප්‍රතිපදාවේ ගුණාත්මක භාවයේ ඉහළට යනවා සීලය රකිමින් ආමිෂ පින්කම් වල පූජා වල යෙදෙන අයට. ඒකයි ධම්මානුධම්ම ප්‍රතිපදාවේ ගුණය. ඊටත් වැඩිය ධම්මානුධම්ම ප්‍රතිපදාවේ ගුණාත්මක භාවයේ ඉහළට ගන්න පුළුවන් සීලයක් රැකලා ඒක නවතින්නේ නැතුව සමත භාවනා කරලා සමාධියක් දිනු කර ගැනීම. එතකොට සමත භාවනාව කරා ඒ ගුණයක් වැටෙන්නේ මේ සෝතාපට්ටි අංග වල හතරවෙනි අංගයට.
ධම්මානුධම්ම ප්‍රතිපදාවටයි. දැන් මේ කියන ධම්මානුධම්ම ප්‍රතිපදාවේ ඉහළම ස්වરૂපය ගුණාත්මක භාවයෙන් ඉහළම තැනක හිටියේ අපේ බුදුහාමුදුරුවෝ පහළ වෙනකොට පස්වර්මාණු මහත්මිය. උන්වහන්සේලා ළඟ තිබුණේ සෝතාපට්ඨාංග එකයි. ඒතකොට ඒක තමයි ධම්මානුධම්ම ප්‍රතිපදාව. හැබැයි මේවා වාඩි වෙලා ඉන්න අයගේ ධම්මානුධම්ම ප්‍රතිපදාවයි පස්වර්මාණු උන්වහන්සේලාගේ තිබිච්ච ධම්මානුධම්ම ප්‍රතිපදාවයි අතර අහසට පොළොව වගේ ගුණේ වෙනස්. ඒක දැනගෙන ඉන්න. එච්චර ප්‍රතිපත්තියක් තිබුණා. එතකොට පස්වර්මාණුන් වහන්සේලා කොණ්ණඤ්ඤහාමුදුරුවෝ වුණත් බුදුහාමුදුරුවෝ මුණ ගැහුණු වෙලාවේ තමයි සත්පුරුෂ ආශ්‍රයයකටපත් වෙන්නේ, සද්ධර්මය ශ්‍රවණය කරන්නේ, යෝනිසෝමනසිකාරය ලබාගන්න. එතකොට එක සෝතාපට්ඨාන අංගයක් තිබිච්ච පස්වර්මාණුන් වහන්සේලාගේ අනික් අංග තුන සම්පූර්ණ වෙන්නේ බුදුහාමුදුරුව මුණ ගැහුණාට පස්සේ. බෝධිසත්වයේ මුණ ගැහිලා නෙමෙයි. ඒතර බෝධිසත්වයේ එක මේ සෝතපත්ති අංග වල අපිට අමාරුයි සම්බන්ධයක් හොයන්න. මොකද බෝධිසත්වය යෝනිසෝමනසිකාරය ගැන දන්නේ. ඒකයි ප්‍රශ්න තියෙන්නේ. යෝනිසෝමනසිකාරය මොකක්ද කියලා දන්නේ නැහැ. බෝධිසත්වයන් ජීවත් වෙන්නේ අයෝනිසෝමනසිකාරය. දැන් ඔය විදිහට තේරුම් අරගෙන දැන් අද දවසේ අපිට පැහැදිලි කරගන්න තියෙන්නේ මං කිව්වයි මේ වැදගත් කාරණේ මෙතන යෝනිසෝ මනසිකාරය. එතකොට යෝනිසෝ මනසිකාරය කියන්නේ මොකද්ද? ධර්මානුකූලව ඉගෙන ගැනීම මේ පින්වතුන්ට තමන්ගේ ජීවිතේ කවදා හෝ යෝනිසෝ මනසිකාරයෙන් ලබා ගන්න උදව්වක් වෙනවාමයි. එහෙම නැති වුණොත් දැනට අපි ළඟ තියෙන යෝනිසෝ මනසිකාරයම වෙනත් ස්වරූපයකින් යෝනිසෝ මනසිකාරය කියලා වරද්දලා දේරුම් ගන්නවම මේක නවත්තන්න බෑ. මේක තමයි වරදින ලොකුම තැන. ඒක නිසා මේ යෝනිසෝ මනසිකාරය කියන්නේ මොකක්ද කියලා අපි අද ධර්මානුකූලව බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙන විස්තරත් එක්ක ප්‍රායෝගිකව එක එක අවස්ථාවල එක එක පුජ්‍යලයන්ට කොහොමද මේ යෝනිසෝ මනසිකාරය ආවේ මේ ගැන ඉගෙන ගන්න එක දැනගන්න එක මේ පින්තුන්ගේ සීල සමාධි ප්‍රඥා කියන ගුණ වඩා වර්ධනය කරගන්න උදව්වක් වෙනවා. මුලාවකට වැටෙන්නේ නැතුව. ඒක තමයි එතකොට බණ ඇහිමින් බලාපොරොත්තු වෙන්න ඕනේදී. දැන් ඉස්සෙල්ලාම අපි බලමු මේ යෝනිසෝ මනසිකාරය අපිට කෙටුණා. දැන් මේ පින්වතුන් ළඟ මේ වෙලාවේ ගත්තන් ධම්මානුධම්ම ප්‍රතිපදාවක් තියෙනවා. මොකද බුදුහාමුදුරන්ට අවශ්‍ය මට්ටමේ ධම්මානුධම්ම ප්‍රතිපදාවක් තියෙනවා අර ප්‍රශස්ත මට්ටමේ නැති වුණාට. මොකද ධම්මානුධම්ම ප්‍රතිපදාව තියෙනවා සබ්බපාපස්ස අකරණං ගුණේ තියෙනවා. වෙනම විදිහකට උපරිමයෙන් දැන් ඒ ගුණේ මෙතන තියෙනවා මේ වෙලාවේ තියෙනවා. ඒක ජීවිතේ පුරා තියෙනවා කියන එක නෙමෙයි මේ වෙලාවේ තියෙනවා. දැන් මං ඊයේම පැහැදිලි කරා සත්පුරුෂ ආශ්‍රය මේ ලංකාවේ බෞද්ධයන්ට වර්තමානයේ ඉන්න තේරවාදී බෞද්ධ සමාජයේ මොන රටක හිටියත් ඒ සත්පුරුෂ ආශ්‍රය ලැබිලා තියෙනවාමයි. ඒක ඊට පැහැදිලි කර කොහොමද ලැබෙන්නේ කියලා. හැබැයි සද්ධාර්මීය ශ්‍රවණය කිරීම කියන එකේ ශ්‍රවණය කරලා ඇති ඒකෙන් පළක් ගත්තේ නැත්නම් මොකද මේ සද්ධාර්මීය සම්පූර්ණ වීමෙන් තමයි යෝනිසෝ මනසිකාරය හඳුනගන්නේ. යෝනිසෝ මනසිකාරය කියන එක අපිට අවසානයේ යෝනිසෝ මනසිකාරය මෙන්න මේකයි කියලා ශ්‍රාවකයාට අවබෝධ වෙන්නේ ලැබෙන්නේ නෙමෙයි. මේ යෝනිසෝ මනසිකාරය ලැබෙන්නේ සද්ධර්මයේ ශ්‍රවණය කරලා නෙමෙයි. සද්ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් බණ ඇහිමෙන් බණ ඉගෙන ගැනීමෙන් තමයි යෝනිසෝ මනසිකාරය මොකද්ද කියලා ඉගෙන ගන්න.
ඒ වගේම යෝනිසෝ මනසිකාරය ලබා ගන්න කොහොමද කියලා ඉගෙන ගන්න එක බණාවක්. එතකොට ලබා ගන්න හරියාකාරයක් ශ්‍රාවකයෙක් ඉගෙන ගත්තොත් ඒ ලබා ගන්න ආකාරය පුරුදු වීමෙන් ලැබෙන ඵලයක් තමයි යෝනිසෝ මනසිකාරය. එතකොට දැන් යෝනිසෝ මනසිකාරය නම් අපිට තියෙනවා නිවන් දකින්න ශික්ෂා තුනක්. සීල ශික්ෂාව, සමාධි ශික්ෂාව, ප්‍රඥා ශික්ෂාව. දැන් සීල් රැකන මානසිකාරය, සීල් රැකෙන්න උදව් වෙන මානසිකාරය අයෝනිසෝ. මොකද හේතුව? සීලය තුළ යෝනිසෝ මානසිකාරයක් තියෙන්නේ. ඒ වගේම සමාධි ශික්ෂාවක් වැඩෙනකොට සමත භාවනාවක් වඩන්න උදව් වෙන මානසිකාරය යෝනිසෝ. නැතුනේ සමත භාවනාවක් බෞද්ධයෙක් වඩනකොට යෝනිසෝ වෙන්නයි, අබෞද්ධයෙක් වඩනකොට අයෝනිසෝ කියන දෙකක් නෑ. සමත භාවනාවක් වැඩෙනකොට තියෙන මානසිකාරය අයෝනිසෝ. ආමිත පින්කම කරනකොට තියෙන මානසිකාරය අයෝනිසෝ. මොකද මේ අයෝනිසෝ කියන එක ලැබෙන්නේ සංසාරය නිර්මාණය වෙනවා නම් එතන මානසිකාරය අයෝනිසෝ. එතකොට කුසලයක් කරාම වමන් සංසාරය නිර්මාණය වෙයි. කුසලය කියන්නේ ඒක. හොඳ සංසාරය. එහෙනම් කුසලයක් කරන මානසිකාරය අයෝනිසෝ කියලා මම මතක් කරා. අකුසලයක් කරන මානසිකාරය අයෝනිසෝ. එහෙනම් යෝනිසෝ මානසිකාරය තුල කුසල අකුසල් භාවයෙන් තොර වෙන්න වෙනවා. මේක තමයි යෝනිසෝ මානසිකාරය තුල තියෙන ලක්ෂණ. දැන් වරද්ද ගන්න සිදු වෙනවා. වරද්ද ගන්න හොඟක් අය දැන් පෙලක් අය ඉස්සෙල්ලා මුලින් ජීවත් වෙනකොට කුසල් කරන්න කැමති නැහැ, පින් කරන්න කැමති නැහැ. පහු වෙනකොට කැමති වෙනවා. එතකොට එයා හිතනවා මගේ දැන් වැඩි වෙලා තියෙන යෝනිසෝ මනසිකාරය. තේරුණාද? ඔන්න ධර්මයේ වරදින තැන්. ඉස්සර භාවනා කරන්න කැමති නැහැ. බැ අමාරුයි. පස්සේ ඒකට කැමැත්ත ඇති වෙනවා. සමත භාවනාවට කැමැත්ත ඇති වෙනකොට එයා හදා ගන්නවා මතය, මේ කැමැත්ත වැඩි වෙලා තියෙන්නේ, මට උනන්දු ඇති වෙලා තියෙන්නේ භාවනාවට, මගේ ළඟ යොන්සෝ මනසිකාරය වැඩි. තේරුණානේ? එතකොට දැන් සමත භාවනාවකට උනන්දු වුණා කියලා, ඒ දියුණු වුණා කියලා යොන්සෝ මනසිකාරය ලැබෙනවා නම් අපිට නෙමෙයි ඉස්සෙල්ල ලැබෙන්න ඕනේ යෝනිසෝ මනසිකාරය ආලාර කාලා. තේරුණාද? අපි භාවනා කරන්නේ මේ 21 වෙනි දියවසේ. ආලාර කාලාම ධ්‍යාන ලැබෙන්නේ කිස්තුපුර 5 වෙනි දියවසේ. අපිට තියෙන සාක්ෂිය බුදුහාමුදුරුවෝ දෙන සාක්ෂිය මේ. අනික අය කියන්නේ බොරු කියලා හිතුවා. බුදුහාමුදුරුවෝ බොරු කියන්නේ හේතුවක් නැහැ. තේරුණාද? එතකොට දැන් ආලාර කාලාමට ඉස්සෙල්ලා එන යෝනිසෝ මනසිකාරය ලැබෙන්නේ බෑ. තේරුණානේ? බැරි වෙලා හරි උද්ධකාරාම පුත්‍රට හරි ආලාර කාලාමට හරි ඔය සමත භාවනා දිනු කළා යෝනිසෝ මනසිකාරය ලැබුණා නම් බුදු වෙන්නේ කවුද? බෝධිසත්වයේ ආලාර කාලාම. මේක තමයි හිතන්න ඕනේ. තේරුණානේ? නැත්නම් මම මේ කිව්වට සමත භාවනාවක් තුළ අයෝනිසෝ මනසිකාරය තියෙන්නේ කියලා පිළිගන්න අපි කැමති වෙන්නේ නැහැ. තේරුණානේ? එතකොට මේ මනසිකාරය කියන්නේ එක මොකද්ද කියලා අපිට ධර්මානුකූලව නොදෙනවත් තමයි හින්ද වෙන ගැටලුවක්. දැන් මනසිකාරය කියන්නේ මොකද්ද? මනසිකාරය මෙන්න මේ තැන්වල මනසිකාරය නෑ. රූපය තුළ මනසිකාරයක් නෑ. රූපය කියන එක ඔය පරිසරය තුළ තියෙන එකක් නෙමෙයි. ඇහැට පේන එක තුළ නෙමෙයි තියෙන්නේ මනිකා. රූපය තුළ නෑ. ඒ වගේම සිත දැන් රූපය තියෙනවා අපිට. ඒ කියන්නේ ද්‍රව්‍ය කියලා යාති තියෙනවා. ඒක නෑ රූපය කියන්නේ. ද්‍රව්‍ය තුළ තියෙන එකක් නෙමෙයි මනිකා. සිතක් නෙමෙයි මනිකා. සිත කියලා හෙකුත් තියෙනවා. සංසාරගත සත්‍යයක් සිත් තියෙනවා. සිතට සම්බන්ධයක් නැහැ මනසිකාරය.
සිත තුල හටගන්නේ ධම්මයක් තමයි මනසිකාරය. එහෙනම් මනසිකාරය කියන්නේ ධම්ම. ධම්ම කියන්නේ සිත නෙමෙයි, සිත තුල හටගන්නේ. සිත පහළ වුණාම හටගන්න දෙයක්. එතකොට මේ යෝ මනසිකාරය කියන ධම්මය අමුතු ධම්මයක්. මේ ධම්ම ගොඩක් සිත තුල හට ගන්නවා. කුසල ධම්ම හට ගන්නවා, අකුසල ධම්ම හට ගන්නවා. කුසල අකුසල නැති ධම්ම හට ගන්නවා මේ සිත තුල. ඒ හැම සිතකම මනසිකාරයකුත් හට ගන්නවා. දැන් මේ දැන් මෙහෙ හැම පළක් වෙලාට ඉන්නවා. දැන් මිනිස්සුම ඉන්නවා. මේ මිනිස්යාගේ එක මිනිස්සෙක් අනිත් මිනිස්සෙ පාලනය කරනවා. පාලකෙක් වෙනවා. එහෙම මිනිස්සෙ ඉන්නවනේ. එයත් මිනිස්සෙක්. අනිත් අය වගේම මිනිස්සෙ. නමුත් මේ මිනිස්යා තමන් එක්ක ඉන්නේ මිනිස්සු පාලනය කරනවා. නමුත් ඒ පාලකයා ගත්තත් එයත් මිනිස්සෙක්මයි. ඒ වගේ තමයි මානසිකාරය. මානසිකාරය කියන්නේ ධම්මයක්. හැබැයි මේ ධම්මයට පුළුවන් අනිත් ධම්ම පාලනය කරන්න මෙහෙවන්න පුළුවන්. මෙන්න මේක තමයි මේ මානසිකාරය කියන ධම්මයේ තියෙන සුවිශේෂී භාවය. තමයි එකට උපදින අනිකුත් ධම්ම හසුරවන්න බලය තියෙනවා මානසිකාරයට. ඒකින්ද මේ මානසිකාරය බලගත්. එහෙනම් ධම්ම හසුරෝන හැකියාව තියෙන්නේ මනසිකාරයටයි. මේ 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 පිළිබඳව බුද්ධ දේශනාවක් මෙන්න මේ විදිහට තියෙනවා. මේ නිවන් දකින මාර්ගය තුළ බුදුහාමතුරු පෙන්නනවා සතර රතිපට්ඨානෙ. කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව. ඉතින්නම් සතිපට්ඨාන සංයුත්තේම තියෙනවා මෙහෙම සූත්‍රයක්. සතිපට්ඨාන සමුදය කියලා සූත්‍රයක්. සමුදය කියන්නේ මේ හටගන්න ක්‍රමය. මුල හේතු. සමුදය කියන්නේ හේතු. දැන් මේ සතිපට්ඨාන සමුදය සූත්‍රයේ බොහොම පොංචි සූත්‍රයක්. ඒකෙදි දේශනා කරන බුදුහාමඳුරෝ මේ කායනුපස්සනාව, කායනුපස්සනාවේ සමුදය, කායනුපස්සනාව හටගන්න මූල බීජය මොකක්ද? මූලික කාරණාව මොකක්ද? කායනුපස්සනාව හැදෙන්න මූලික කාරණේ විදිහට ඒ සූත්‍රයේදී පෙන්නන්නේ ආහාරයි. දැන් පිළකය වත් වරද්දගෙන ආහාරයෙන් හැදෙන ආහාරය තමයි කායනුපස්සනාව. මේ නිවන් දකින්න තියෙන කමඨහනක තියෙන මූලික අනුපස්සනාව කායනුපස්සනාව. මේ කායනුපස්සනාවට කායනුපස්සනාවේ සමුදය හේතුව බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ ආහාර. ඒ කියන්නේ මොකද්ද? ඔයගොල්ලන්ටත් අයිති වෙලා තියෙන ඔය කය ශරීරය. ඔය ශරීරය ඔයගොල්ලන්ගේ උප්පත්තියේ හපංකමකින්වත් ඉගෙන ගත්ත ටිකේ උගච්චමේ හපංකමකින්වත් පොහොසත්චමේ හපංකමකින්වත් පවතින්නේ නැහැ. තේරෙනවද නේද? වංශයේ හපංකමෙන් පවතින්නේ නැහැ ඔය ශරීරය. මොකද ඉන්න බව? දිනවතා ගන්න ආහාර ටික. එන කායනුපස්සනාවේ සමුදය ආහාරයි. තේරුණාද? දැන් එහෙම නැති ආහාර වලින් හැදෙන්නේ නැති කයක් ගැන භවනා කරන මිනිසුන්ට එතකොට රතිපට්ඨානයක් තියෙන්න බෑ. ඒකයි තමයි මෙතන ගැටලුව. තේරුණාද? හිතෙන් හදන කයක් මේකට හරියන්නේ නැහැ. Tamanṭa uruma kayat ekka e satipatthāne. Den nivan mārge. Ilangata vedanāna passanāve samudaya desana karana buddhāmanduru vedanāva. Ōnama tanaka vedanāwak kaṭa gannawada eke samudaya isparśaya. Me isparśaya næthi tane vedanāma. Cittānupassanāve samudaya දේශනා කරනවා. සිතක් හටගන්න සමුදය හේතුව නාම රූපයි. තේරුණාද? මට උගන්වන්න ඕනේ මේ තුනම නෙමෙයි. මේ සූත්‍රයේ දේශනා කරනවා ධම්මානුපස්සනාවේ සමුදය මොකක්ද? ධම්ම හටගන්නේ මොකකින්ද?
ධම්මනුපස්සනාදීන් ධම්මන්නේ සිත තුලාට ගන්න ඒවා ධම්ම. ධම්ම කියන්නේ. එහෙම නැතුව පොතෙන් ඉගෙන ගත්ත එක ජපකරණය කියන්නේ මේ ධම්ම. තේරුණානේ. ඒවයි අර බොරුවට හදාගත්තේ ධම්ම. ධම්මානුපස්සනාවේ සමුදය තමයි මානසිකාර්යය. ඔන්න මානසිකාර්යය කියන එක පැහැදිලි තැන. මානසිකාර්යය කියන්නේ මොකක්ද? ධම්ම හදන එක. ශරීරය හදන එක මොකක්ද? ආහාර. ස්පර්ශය තමයි වේදනාව උපදෝණය එක. උපදෝණය එක. එතකොට ධම්ම උපදවන්නේ කවුද? ධම්ම සකස් කරන්නේ කවුද? මානසිකාර්යය. තේරුණාද? කවුද හරි කී ශ්‍රාවකයේ මේ ධම්මානුපස්සනාවේ වැඩුණොත් මේ ධම්මානුපස්සනාව වැඩෙනකොට උදව් වෙන්නේ වෙන සතිපට්ඨානේ කායානුපස්සනාව වඩන කොටත් උදව් වෙන්නේ අයෝනිසෝමනසිකාරේ නෙමෙයි යෝනිසෝමනසිකාරය. සමත භාවනාවකට උදව් වෙන්නේ අයෝනිසෝමනසිකාරය. තේරුණාද? එන්නේ ඒක තමයි මෙතන මේ දැන් ධම්මානුපස්සනාවේ සමුදේ මානසිකාර්යය නා ධම්ම අනාත්ම වීම තමයි ධම්මානුපස්සනාව වැඩුණම ලැබෙන ඵලය. අවසාන ඵලය. ඒකවල ධම්ම අනාත්ම කරන මානසිකාර්යය යෝනිසෝ මනිකාර්යය. ධම්ම ආත්මව කරන මානසිකාර්යය අයෝනිසෝ මනිකාර්යය. ඔන්න මානසිකාර්යය යෝනිසෝ අයෝනිසෝ බෙදී එන විදිය ධර්මයි. දැන් අපි හිතමු කාට හරි ශ්‍රද්ධාව තියෙනවා. දැන් ශ්‍රද්ධාව නැති කෙනෙක් මෙතන නැහැ. ශ්‍රද්ධාව නැති කෙනෙක් නැහැ. ශ්‍රද්ධාව කියන්නේ ධම්මයක්. එතකොට දැන් අපි ආමිත පින්කමක් කරනකොට ඒ පින්කම හරහා ඇති වෙන ශ්‍රද්ධාවට මොකද වෙන්නේ? ශ්‍රද්ධාව ආත්ම වෙලා තමයි ආමිත පින්කම කරන්නේ. ඒක තමයි කුසලී කියන්නේ. ඒක ශ්‍රද්ධාව ආත්ම වෙන්නේ නැතුව කුසලයක් කරන්න බෑ. තේරුණානේ? දැන් ඒක තමයි කුසලී කියන්නේ. දැන් එතකොට මා සමත භාවනාව කරාත් ඒ භාවනා නිමිත්ත ආත්ම වෙන්නේ නැතුව ඒ භාවනාව කරන්න බෑ. ඒ කියන්නේ මොකක්ද? ඒ සිතෙන් ඇති වෙන ධම්ම ආත්ම කරගෙන තමයි සමත භාවනාව කරන්නේ. ඒ ආත්ම වෙච්චේ සිතට තමයි අර එලිපෙනෙන ඒවා කොහොම තියෙන්නේ? කෙනෙක් එකක ඉන්නවා කියන්නේ ආත්මයක් වුණා. ඒ මනුවිකාරයෙන්ම දැන් භාවනා කරලා එලිපෙනවා. ඥාන පහළ වෙනවා. කාටද? පහළ භාවනා කරපු කෙනාට. එතකොට මොකද වෙන්නේ? ඈ ධම්ම ආත්ම වෙලාද? දැන් ඥාන පහළ වෙන්නේ නිකන් මේ මාස් ඇටලේ වලට ඥාන පහළ වෙන්නේ. තේරෙනවද? ධම්ම පහළ වෙන්නේ මේ සිත් තුළ. එතකොට ඥානේ නැමැති ධම්මේ ආත්ම වෙලා නෙවෙයි ඥාන පහළ වෙන්නේ. නෑ. දැන් එතකොට ඥානයක් පහළ වෙච්චේ එක යෝනිසෝ මනසිකාරයද යෝනිසෝ? ඒ ඥානිය අයිති කෙනෙක් ඉන්නවා නම් ඒක ආත්මද? තේරුණාද? මේක හින්දා මෙතන මේ ගැඹුරක් තියෙනවා. මේ යෝනිසෝ මනසිකාරය කියන එක ගැඹුරුම තැන. අයෝනිසෝ මනසිකාරය අපිට හැමදාම තියෙන එකමයි. දැන් මෙහෙම කිව්වත් මේක තේරෙන්නේ අපිට ගන්න බෑ. එක දෙයක් ගන්න පුළුවන්. අපිට උපත්ති ඉඳලා අපි මේ කරපු සියලු දේ ගත්තොත් සියලු කටයුතු ගත්තොත් සාමාන්‍ය ජීවිතේ ගත්තා නම් ඉගෙන ගත්ත ඒවා වෙන්න පුළුවන්, රැකියා කරන ඒවා වෙන්න පුළුවන්, විවාහ වීම වෙන්න පුළුවන්, සමාජ සේවාව වෙන්න පුළුවන්. ඔහොම හැම දෙයක්ම කරන්ඩ තිබුණා මානසිකාර්යයක්. මානසිකාර්යය නැත්නම් ලී කොටේකට ගහකට මේව කරන්න බෑ. ගලකට කරන්න බෑ. මොකද ඒවට මනසිකාරයක් හටගන්න සිත් පහළ වෙන්නේ නැහැ. සිත තුළ ධම්ම හටගත්තොත් තමයි මනසිකාරය කියන්නේ ධර්මයක් තියෙන්නේ. එහෙනම් අපි ගස් කොළන් නෙමෙයි සත්තු. මිනිස්සු.
එහෙනම් මනුස්ස ක්‍රියාකාරකම් කරපු හැම තැනම අපිට මනසකාරයක් තිබුණා. ඔබ කරුණා කරලා තමන්ගේ මනසිකාරයේ ධර්මානුකූලව තේරුම් ගන්න. ඒකට තමයි බුදුහාමුදුරුවෝ අයෝනිසෝ මනසිකාරය කියන්නේ. මෙන්න රහතික ඔබට ඕන්නේ නැහැ. තේරුණානි? විභාග රහතික ඕන්නේ නැහැ. තමන්ලන්ට තිබුණේ මනසිකාරය තමයි අයෝනිසෝ මනසිකාරය. ඔය දීගල්පන. එතකොට දැන් බුදුහාමුදුරුවෝ ශ්‍රාවකයන්ගෙන් ඉල්ලා හිටින්නේ ඔය සංසාරිකව ගෙනාපු අයෝනිසෝ මනසිකාරයේ යෝනිසෝ මනසිකාරයේ බවට හැරෙව්වොත් සෝවාන් වෙනවා. තේරුණනේ? නැතු මේ අයෝනිසෝ මනසිකාරයෙන් කරපු ටිකම වයසට ගියා කියලා යෝනිසෝ මනසිකාරයට හැරෙන්නේ නැව. තේරුණනේ? මේ මනසිකාරයේ පරිවර්තනයක් වෙනවා. මේ පරිවර්තනය සිදු වෙන්නේ නම් එයා පුහුණු වීම තුනක යෙදෙන්න. ඒ පුහුණු වීම තුන තමයි සීල ශික්ෂාව පුහුණු වෙන්න ඕනේ. ඒ කියන්නේ සීල් රකින්න පුරුදු වෙන්න ඕනේ. දුස්සීලයේ කොට කවදා යෝනිසෝ මනසිකාරය ගන්න බෑ කියන එකයි. තේරුණාද? පස්පව් කරන්නේ කොට යෝනිසෝ මනසිකාරයක් ගන්න බෑ පුහුණු වුණා. අතීතයේ පස්පව් කරාට කමන්නේ නෑ. වර්තමානයේ පස්පව් කරන්න එක නවත්ින්න. නවත්තලා පටන් ගන්න ඕනේ. පන්සිල් රකින්න වෙනවා මිනිස්සු. එතකොට සීලය රැකීම අවශ්‍ය යෝනිසෝ මනසිකාරය ලබා ගන්න යන ගමන මූලික අඩිතාලම. දෙවනුව සමාධියක් අවශ්‍යයි. තේරුණාද? සමාධිය. සමාධිය කියන්නේ අරුමේ පුදුම දෙයක් නෙමෙයි. ධර්මයේ සමාධිය කියන්නේ චෛතසිකවල සිතේ එකඟකම. මේ සිතේ එකඟකමක් නැති කෙනාට සීල් රකින්නත් බැහැ. තේරුණනේ? එතකොට සීල් රකින්න වුණත් සිතේ එකඟකමක් තියෙන්න ඕනේ. ඒ එකඟකම සමාධියකට මදි. තේරුණනේ? එහෙනම් සීල් රකින්නත් පන්සිල් රකින්න වුණත් මනුස්සයෙකුට එකඟකමක් ඕනේ සිතේ. ඒ එකඟකම සීලයට විතරයි. දැන් මේ වින්නතුන්ට මේ වෙලාවේ තියෙන එකඟකම ගන්නවා සීල් රකින්න ප්‍රමාණවත් වෙන එකඟකම. ඒ කියන්නේ සීල් රකින්න සුදුසු වෙන සමාධියක් තියෙනවා. මේක සමත භාවනාවකේ නීවරණයටපත් වෙන්න තරම් සුදුසු නෑ. මදි. ප්‍රමාණවත් නෑ. තේරුණාද? එතකොට බුදුහාමුදුරුව පෙන්නනවා මේ යෝනිසෝ මනසිකාරය ගන්න නම් කාට හරි එකඟකම එන්න ඕනේ. නීවරණ පංච නීවරණ යටපත් වෙන තරමට එකඟකමක් එන්න ඕනේ. තේරුණාද? මනසේ එකඟකම. එතකොට පන්සිල් රකින්න නීවරණයටපත් වෙන්න ඕනේ නැහැ. තේරුණාද? එකඟකම කියන්නේ එක පන්සිල් රකින්න තියෙන ඕන ගන්න එකඟකම. පන්සිල් නෙමෙයි අටසිල් රකින්නත් නීවරණයටපත් වෙන්න ඕනේ නැහැ. ඕනම අධිශීලයක් රකින්න නීවරණයටපත් වෙන්න තරම් එකඟකමක් අවශ්‍ය නැහැ කාටවත්. තේරුණාද? එතකොට සීලයක ඉන්නකොට නමුත් දුස්සීලයට වැඩිය සිතේ එකඟකම එයාගේ තියෙනවා. දැන් අපිටත් ඒක මේ වෙලාවේ බලපාන. නමුත් අපිට දැන් නීවරණ යටපත් වෙන්න තරම් එකඟකමක් නැහැ. එහෙනම් නීවරණ යටපත් වෙන්න තරම් එකඟකමක් නැති කිසි විටක යෝනිසෝ මනසිකාරය හටගන්න බෑ කියන. තේරුණානේ? නීවරණ ඒ පහළ වෙන සිතේ නී පංච නීවරණ යටපත් වෙන්න තරම් එකඟකමක් නැති කිසි කෙනෙකුට යෝනිසෝ මනසිකාරය පහළ වෙන්න බෑ. තේරුණානේ? ඒක පැත්ත. අනිත් පැත්තත් මෙහෙමයි. සමත භාවනාවකේ නීවරණයට පච්චරාට යෝනිසෝ මනසිකාරය පහළ වෙන්නේ නැහැ. දැන් දෙකක් මේ. තේරුණානේ? නීවරණයටපත් වෙන මට්ටමට එකඟකමක් සිටියේ නැත්නම් යෝනිසෝ මනසිකාරය ලැබෙන්නේ නැහැ. නීවරණයටපත් කරන්න පුළුවන් සමත භාවනාවයි. භාවනාවක් වශයෙන් සමත භාවනාවයි. සමත භාවනාවකින් නීවරණයටපත් කරාට කවදාවත් යෝනිසෝ මනසිකාරය ලැබෙන්නේ නැහැ. මේක ගැඹුරුයි. තේරුණා නේද?
දැන් ඔන්න ඔය ඔයගේ සිද්ධාන්ත ටික මේ ත්‍රිපිටකයේ සූත්‍ර අධ්‍යයනය කරපුවා සූත්‍ර කිව්වා මේ යෝනිසෝ මනසිකාරයේ ස්වરૂපය මේ විදිහට මම මේ කියපු කරුණෝත්ක බැඳෙනවා තේරුණානේ දැන් එහෙම ඒ වාගේ සූත්‍රවත් අනුව එහෙම ගියා දුන්නට මේ පින්වතුන්ට කාටවත් අනේ ඔය කියන මනසිකාරය මට තේරෙන්නේ නැහැ කියන එක තමයි අවසාන උත්තරේ මොකද මේ අවසාන උත්තරේ ඒක වෙන්නේ හැමෝම හිතාගෙන ඉන්නේ මල් ළඟ තියෙන යෝනිසෝ මනසිකාරය කියලා. තේරුණාද? දැන් හොඳයි ඔයිකේ තමල් ළඟ තියෙන හොඳ එක කියලා තමයි හිතාගන්නේ. ඒ ලංකාවෙන් හැටියක්. ලංකාවට වැඩි ඔය ගැටි. ලංකාවේ මිනිස්සුන්ගේ වැඩි. මොනවද තියෙන්නේ හොඳ මේක මල් ළඟයි. එහෙනම් නෑ හුවම ඇති මානසිකාර දෙකක් තියෙන එකක් යෝනිසෝ අනික අයෝනිසෝ ඔබ කවුරු හරි කිව්වා මේකේ හොඳ එක අයෝනිසෝ කියලා ආයෙත් තමයි වල්ලඟ තියෙන්නේ එහෙනම් දැන් මේක මොකද්ද කියලා ඉගෙන ගන්න ඕනේ නෑ කවුද හොඳ කියන්නේ ඒක මල් ළඟ තියෙන නරක එක නන්නේ එහෙනම් ඕක මනුස්ස හැමින් ආපු එක මේක මනුස්සකමට උරුමයක් මානව හිමිකම්. මොකද තමල් ළඟ නරක එක තියෙනවා කියලා පිළිගන්න මනුස්සයෙක් කැමති නැහැ. එහෙනම් කපුගිනි පිළිගත්තනම් මෙලහට මනුස්සයෙක් නෙවෙයි දෙවියෝ වෙලා. තේරුණාද? ඒ මනුස්සයන්ගේ තියෙන නරක මේ. ඒකින්ද අපි ළඟ තියෙන්නේ අයෝනිසෝ මනසිකාරය කියලා පිළිගත්තොත් අයෝනිසෝ මනසිකාරය ඉගෙන ගන්න ලේසි හැම වෙලෙම කියනවා ඔබ තේරෙනවද අයෝනිසෝ මනසිකාරය තියෙන්නේ කියලා පිළිගත්තොත් ප්‍රශ්න ලිස්ස දෙනවා අයෝනිසෝ මනසිකාරය වත් නැති වෙන්නේ ඔයගොල්ලන්ට නිින්ද ගියාම විතරයි තේරුණාද එහෙනම් සිහි කල්පනාවෙන් ඉන්න හැම තැනම තියෙන මනසිකාරය අයෝනිසෝ තේරුණාද එන්න එහෙම තමන් ළඟ ඇත්ත දැනගත්තොත් යෝනිසෝ මනසිකාරය අනාගතේ ගන්න හරි පුළුවන්. තේරුණානේ. දැනට බොරුව කරනවා නම් අනාගතේ වයි යෝනිසෝ මනසිකාරය ගන්න හම්බෙන්නේ නැහැ. ඇයි හේතුව? මේ බොරුකාරයාට කොහොමද සත්‍ය කරා යන්න පුළුවන්? ඒකයි මේ ධර්මයේ ඉගෙන ගන්න වෙනවා කියන්නේ. දැන් අපි ඊගාවට දැන් බලන්න වෙනවා මෙතන මේ යෝනිසෝ මනසිකාරය මොකද්ද කියලා උගන්වන එක තමයි අද මට තියෙන්නේ. මං ඊයේ කිව්වේ ඒකයි. හැබැයි මම ඉවර වෙනකොට ඔයගොල්ලන්ට තිබිච්චි ගන්න නැති වුණොත් තමයි වැඩි වෙන්නේ. මොන මනසිකාරයක් වන්න නැතුව ගියාම මේක වැඩක්ම නැති වෙනවා. තේරෙනවනේ. ඒකයි මං කිව්වේ ළඟ තියෙනවා මේක. ඒක නැති වෙන්නේ නැහැ. මොකද්ද තියෙන්නේ? අයෝනිසෝ මනසිකාරය. ඕක නැති වෙන්නේ නැහැ. තේරෙනවනේ නැති වුණොත් නැති වෙන්නේ. බොරුවෙන් හදාගත්ත යෝනිසෝ මනසිකාරයක් තියෙනවා නම් ඒක නැති වෙයි. ඇත්තට ගත්ත යෝනිසෝ මනසිකාරයක් තියෙනවා නම් මල් ළඟ තියෙන යෝනිසෝ මනසිකාරය තමයි කියලා අවබෝධ වෙයි. තේරෙනවද? ධර්මයේ බොරුව තියෙන්න බෑ. ඇත්තට සත්‍ය විතරයි ධර්මයේ. තේරෙනවද? බොරු කරොත් ධර්මයේ හිර වෙනවා. දැන් මේ මෙන්න මේ පාරෙන් ගියාම ඔයගොල්ලන්ට තේරෙන ධර්මයක් මේකින් මුණ ගැසෙවි. මනසිකාරය ගැන. යෝනිසෝ මනසිකාරය ගැන. දැන් සෝතාපට්ටි අංග සම්පූර්ණ වුණොත් මිනිස්සෙකුට ශ්‍රාවකයෙකුට ලැබෙන ඵලය මොකද්ද? සෝවාන් වෙනවා. සෝවාන් වූ පුජ්‍යලයාට කියන්නේ කවුද? දැන් මේ සූත්‍රයේ ගන්න සෝවාන් වූ පුජ්‍යලයා කවුද? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යුක්ත වූ පුජ්‍යලයා. තේරුණානේ? එතකොට ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් යුක්ත වූ පුජ්‍යලයා කියන්නේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මේ අංග 8ම වැඩි කී අංග 8ම එක මොහොතක් හරි ලැබි පුජ්‍යලයා. තේරුණානේ? ඔන්න සෝවාන් වූ පුජ්‍යලයාගේ ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් යුක්ත වූ පුජ්‍යලයා කියන්නේ ඒකයි.
මේ අංගාට සැබෑ ගුණ වලින් සම්මා ගුණ වලින් එක මොහොතක් හරි ලැබුවෙත් වෙන. තේරුණානේ? එහෙනම් මේ යෝ මානසිකාර්ය හා යෝනිසෝ මානසිකාර්ය හා අයෝනිසෝ මානිකාර්ය කියන එක සම්බන්ධයක් තියෙන්න ඕනේ මේ ආර්ය ශ්‍රාංග මාර්ගයේ අංග එක්ක. තේරුණානේ? මේ සෝතාපට්ටි අංග හතරම සම්බන්ධයක් තියෙනවා. එහෙනම් මේ ආර්ය ශ්‍රාංග මාර්ගයේ අංග 8 එක්ක. තේරුණානේ? අන්න එතනින් ඉගෙන ගන්න ගියෝ ඔයගොල්ලන්ට පුළුවන් වෙයි මේ යෝනිසෝ මානසිකාර්යයේ ලැබෙන විදිහ ගැන යම්කිසි දැනුමක් ලබන්න. තේරුණානේ? එහෙම නැතුව ගියොත් මේක අමාරුයි. දැන් ආර්ය ශ්‍රාංග මාර්ගයේ ධම්මානුධම්ම ප්‍රතිපදාව කියන එක සෝතාපට්ටි අංගයක්නේ. ධම්මානුධම්ම ප්‍රතිපදාව තියෙනවා කියන්නේ ධර්මයේ. ඔය ආර්ය ශ්‍රාංග මාර්ගයේ වාචා කම්මන්ත ආජීව වැඩුණම. තේරුණානේ? දැන් මම ඒක ඊයේ පැහැදිලි කරේ. මේ බණහන මේ පින්වතුන්ට මේ වෙලාවේ තියෙනවා එක සෝතාපට්ටි අංගයක් කිසිම වරද්දක් නැතුව කියන්න පුළුවන්. මොකක්ද ඒ ධම්මානුධම්ම ප්‍රතිපදාව? ධම්මානුධම්ම ප්‍රතිපදාව මිනිසෙකුට එනවා සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව පවතින විදිහ. තේරුණානේ? එහෙනම් දැන් ධම්මානුධම්ම ප්‍රතිපදාව කියන එක දැනුත් තියෙනවා අපිට. ඒකේ ප්‍රතිඵලය මොකද්ද? ආර්ය ශ්‍රාංග මාර්ගයේ වැඩිලා තියෙන අංග 3ක්. මේ මොහොතේ අතීතෙත් නෙමෙයි අනාගතෙත් නෙමෙයි වර්තමානයි. තේරුණානේ? එතකොට සම්මා වාචා වාචා වැඩිලා, කම්මන්ත වැඩිලා, ආජීව වැඩිලා. ඔන්න ධම්මානුධම්ම ප්‍රතිපදාවෙන් ආපහු අපිට ඵලෙ. දැන් ආර්ය ශ්‍රාංග මාර්ගයේ ඊගාවට අනිත් ටිකක් වැඩෙන්න එපා සෝවාන් වෙන්න. තේරුණානේ? දැන් අංග තුනකුත් දැනුම් වෙන්නලා තියෙනවා නම් අපිට. තේරුණානේ? ඉතිරි ටික වැඩෙන්න උදව් වෙන මනසිකාරය මොකක්ද? ඉතිරි අංග 8ම වැඩෙන්න උදව් වෙන මනසිකාරය යෝනිසෝ මනසිකාරය. තේරුණානේ? දැන් එහෙමනම් ඔන්න යෝනිසෝ මනසිකාරය පිළිබඳව මේකෙන් අපිට යමක් හොයාගන්න පුළුවන්. ආර්ය ශ්‍රාංග මාර්ගයේ අංගන්. දැන් මෙන්න මේ වගේ පඬිත් වැඩ කරන අයට මේකෙන් ධර්මානුකූලව යන්න බෑ. දැන් ඉන්නේ අර අයෝනිසෝ මනසිකාරයේ කොච්චර මුල් බැහැලද කියනවා නම් වර්තමානයේ බෞද්ධයෝ ආර්ය ශ්‍රාංග මාර්ගයේ වඩන අනුපිළිවෙලක් වෙනස් වෙනවා. තේරුණානේ? දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ ආර්ය ශ්‍රාංග මාර්ගයේ වැඩෙන අනුපිළිවෙලක් දෙනවා. මෙන්න මේ පිළිවෙලටයි ආර්ය ශ්‍රාංග මාර්ගයේ අංගාට වැඩිලා සෝවාන් වෙන්නේ. තේරුණානේ? මොකක්ද අනුපිළිවෙල? සීල, සමාධි, ප්‍රඥා. දැන් යෝනිසෝ මනසිකාරයේදී අයෝනිසෝ මනසිකාරයවත් දන්නේ නැති, කුසලයේ අකුසලයේවත් දන්නේ නැති බෞද්ධයෝ. බෞද්ධයෝ කියන්නේ මෙන්නේ කුසලයේ අකුසලයේ දන්නවනේ. දන්නේ නැත්නම් කුසලිය අකුසලියවත් දන්නේ නැති මිනිස්සු දැන් සෝවාන් වෙන්නේ කොහොමද? සීල සමාධි ප්‍රඥාව වඩලා නෙමෙයි. ඒකත් විකුත් වෙලා. ප්‍රඥා සීල සමාධි වෙඩි. තේරුණානේ? මේ බුද්ධ දේශනාව නෙමෙයි. මේ සංසාරයේ ආර්ය ශ්‍රාංග මාර්ගයේ වැඩෙන්නේ සීල සමාධි ප්‍රඥාව වලින්. මේකේ තේරුම මොකක්ද? තේරුම මේ අංග 8 හැදෙනවා අපිට ඇහැට රූපයක් පේනකොටත් මේ අංගාට බිහි වෙනවා. මොකද්ද? ඇහැට රූපයක් පේනකොට දිට්ඨියක් ඇති වෙනවා. දිට්ඨියක් ඇති වෙන්නේ නැතුව රූපයක් පේන්න බෑ සතෙකුට. තේරුණාද? දිට්ඨියක් ඇති වුණොත් ඒකට අනුරූපව සංකප්ප වාචා කම්මන්ත ආදී වායාම සති සමාධි කියන ගුණ 8ම ඇති වෙනවා. එතකොට කනට සද්දයක් ඇහුණත් මේ අංගාට ඇති වෙනවා. ඇහෙන්නේ නැත්නම් ඇති වෙන්නේ බෑ. තේරුණානේ? දැන් මේ අංග වල බුදුහාමුදුරු පෙන්නනවා නිවන් දකින්න මේ අංග 8 නැති කරලා නිවන් දකින්න බෑ කාටවත්. අංග 8 සකස් කරලා නිවන් දකින්න පුළුවන්.
මේ සකස් කිරීම තමයි වඩනවා. තේරුණානේ? මේ අංගාට තමන්ගේ හැකියාවට ලැබෙන එකක් නෙවෙයි. ඒක ධම්ම නියාම චිත්ත නියාම. ඒක තමන්ගේ හැකියාව අනුව, තමන්ගේ පොහොසත් ප්‍රමාණය, තමන්ගේ උගත් ප්‍රමාණය, තමන්ගේ වයස අනුව, තමන්ගේ තරහති ප්‍රමාණය මේ අංගාට පහළ වෙනවා කියලා ධර්මයේ නෑ. තේරුණානේ? මේ අංගාට පහළ වෙන නියාමය තමයි ධම්ම නියාම චිත්ත නියාම. එතකොට ඒ චිත්ත නියාමයට හා ධම්ම නියාමයට හසු වෙච්ච සංසාරගත සත්‍යයට මිනිස්සේ ගත්තම මිනිසයාට ඇහැට රූපයක් පේනවාම මේ අංගට ඇති වෙනවා. නැත්නම් පේන්න බෑ. තේනවා? ශබ්දයක් ඇහුනොත් ඇති වෙනවා. කයට ස්පර්ශයක් ඇති වුණොත් ඇති වෙනවා මේ අංගට. ඒ වගේම මනසට මොනවා හරි මතක් වුණොත් කල්පනා වෙනවා නම් කල්පනා වෙන්නේ මේ අංගට තමයි ඇති වෙන්නේ. කල්පනාව කියලා කියන්නේ ওই අංගටට තමයි. තේරුණනේ? වෙන දෙයක් මෙතන නැහැ කියන ගුණවා. දැන් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන්න බුදුහාමුදුරුවෝ උපදෙස් දෙන්නේ ශ්‍රාවකයාට ඉස්සෙල්ලම මේ අංගාටේ රකින්න පුළුවන් අංග තුනක් තියෙනවා. වාචා, කම්මන්ත, ආජීව. තේරුණනේ? ඒ ටික ඒ වාචා, කම්මන්ත, ආජීව වල කුසල් හා අකුසල් කියලා දෙකක් ඇති වෙනවා. වාචික අකුසල් ටිකක් බුදුහාමුදුරුවෝ පෙන්නනවා. වචනෙන් ඇති වෙන අකුසල් අන්න ඒවා රකින්න. තේරුණනේ? ඒක රැක්කොත් වාචා වැඩිච්ච සම්මා වාචා වෙනවා. වැඩිච්ච වාචා වෙනවා. ඔකට කියනවා සීලය. තේරුණනේ? ඔකට පුරුදු වෙන්න ඕනේ. නිකම් බෑ. දැන් ඒ නිකම් බෑ කියන්නේ ඔන්න දැන් ඔය මේ දැන් පිටුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාපයම දැන් බලකයට නිකන් කවුරු හරි දැක්කම එදා ඉඳන් සම්පප්පලාප යෝපු කෙනෙක් දැක්ක හැටි නිකන් ඉන්න බෑ. දැක්ක හැටි අර්ග කියන. දැන් නම් දකින්න ඕනේ ෆෝන් එක අත අරගෙන අර හොඳම සම්පප්පලාපකාරයාගේ ටෙලිෆෝන් අංකේ දැක්ක හැටි කියවෙන. දැන් කියනවා අපි විතර සීල් රකින්න යන්නේ නැහැලු. තේරුණාද? ඔය සීල් ගත්තත් ඕක වෙන්නේ. දැන් කියන්නේ කොහොමද? අපි විතර මේ ආර්ය අෂ්ටාංග මාර්ගය ගැන දන්න සීල් රකින්න හරියට ජීවත් වෙන්න කවුරුවත් නැහැ කියලා. එතකොට ඒ එහෙම ඉඳලා තමයි අර බොරුවට යෝනිසෝ මනසිකාරය තියනවා කියන්නේ. තේරුණාද? මතක තියාගන්න අපේ මනුස්සයෙකුට උරුම වෙච්ච නා වාචා, කම්මන්ත ආදී වලින් අකුසල් ටික කරෙන්නේ නැත්නම් අකුසල් හතක් තියෙනවා මෙතන. වාචා වල අකුසල් හතරක් තියෙනවා, කම්මන්ත ආදී වල අකුසල් තුනක් තියෙනවා. කායික අකුසල් තුන වාචා, කම්මන්ත ආදී වලින් නේ. කම්මන්ත ආදී වල වාචා වල තියෙනවා මුසාවාදා, පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාපා කියන අකුසල්. රොන් ඔය ටික රැකෙනවා නම් රැකෙන වෙලාවක ඒ පුද්ගලයාට තියෙනවා ධම්මානුදම් ප්‍රතිපදාව. තේරුණාද? දොර එකතෝතාවක් තියන්නේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ ඔයගොල්ලන්ට මේ වෙලාවෙත් ඒක තියෙනවා. දැන් බුදුහාමුදුරුවෝ උපදෙස් දෙන්නේ ඉතිරි අංග පහෙන් වැඩි කිනක අංග පහක් දැන් අපිට තියෙනවා. ওই අංග පහෙන් කොයි අංගෙදී ඊගාවට වඩන්න ඕනේ? දැන් තුනක් වැඩිලා තියෙනවා. ඒව වාචා, කම්මන්ත, ආජීවයි. තේරුණානේ? ඉතුරු වෙලා තියෙනවා දිට්ටි, සංකප්ප, වායාම, සති, සමාධි. ඕකෙන් ඊගාවට වැඩි යුතු අංගය මොකද්ද? පහක් ඉතුරු වෙලා තියෙනවා. ඔය පහෙන් කොයිකද? පළවෙනි එක වඩන්න ගියොත් බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකෙ නෙමෙයි යා. බුදුහාමුදුරන්ගේ උපදෙස් නෑ. පිළිපදින්නේ පළවෙනි එක මොකද්ද? දික්තිය. දැන් පන්සිල් රැකිලා මේ තියෙන සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන වැඩි කියංග තුනක් ඇති ශ්‍රාවකයා ඊගාවට වැඩි කි නැති අංග පහකින් යුක්තයි යා. තේරුණේද? දැන් මේ පහෙන් ඊගාවට දෙවනි පියවරට වඩන්න පටන් ගත යුතු අංගය මොකක්ද? ඕක ශ්‍රාවකයා දැනගෙනම ඉන්න ඕනේ. නැත්නම් කරන්නේම බොන. මොකයිද වඩන්නේ?
දැන් අනුපිළිවෙල තියෙනවනේ සීල සමාධි ප්‍රඥා. ඒක සීල කොටස නේදීනේ වාචා කම්මන්තා ජීව සමාධි කොටස තියෙන්නේ මොනවද? වායාම සති සමාධි. සමාධි කියන්නේ මේ වඩන්න පුළුවන් කියන එක. එතකොට එහෙමනම් සමාධි කොටසේ තියෙන පළවෙනි අංගය මොකක්ද? වායාම. එහෙනම් ඉස්සෙල්ලාම ගන්න ඕනේ අපි ශ්‍රාවකයෙක් විදිහට ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන්න නම් වායාමයේ සම්මා වෙන්න ඕනේ. තේරුණානේ? වායාමයේ කියන්නේ අමුතු දෙයක් නෙමෙයි. උත්සාහය. දැන් ඔයගොල්ලන්ට මේ බණ ඇහෙනකොට කණෙන් ඇහෙන මේ ශබ්දයට මේ ඇති වෙන අංගාටේ ඇහෙන ශබ්දය හරහා අංගාටක් නැති වෙන්නේ. ඔයාට හැම ආංගය අටක් හැම ශබ්දයකටම අලුත් උත්සාහයක් ඇති වෙනවා. තේරුණානේ? මේ උත්සාහය සම්මා වායාමයේ කියන්නේ නේද? ඒ උත්සාහය හැබැයි මේ බණ අහන හඬක් ගානේ දැන් ආකාසට්ටාට බුම්මට්ටා කියනකොට ඔන්න ඔය උත්සාහය වෙනස් වෙනවා. තේරෙනවද? ඒක හඬින්නේ දේක දැනගන්න. දැන් බණ ඉවරයි. ඊට පස්සේ නැගිටින්න උත්සාහය. ඒවනේදී. තේරෙනවද? දැන් උත්සාහය කොයි වෙලෙත් මකට දේ දෙන්නේ. මේ හැන බණ ඇහෙනකොට. තව තවත් බණ අහන්න. තේරෙනවද? එහෙනම් මේ වායාමයේ කියන්නේ උත්සාහයයි. ඔය උත්සාහය බුදුහාමුදුරු බණ අහන්න තියෙන උත්සාහය සම්මා වායාමයේ කියන්නේ නැහැ බුදුහාමුදුරු. තේරෙනවද? ඒ වුණාට උපාසක උපාසිකාවන් ටිකක් කල් ගියාම හිතෙනවා ඉස්සර නම් බණ අහන උත්සාහය සම්මා වායාමයේ නෙවෙයි වයසට ගියාම මල් ළඟ තියෙන සම්මා වායාමය. ඒක වයස වැරද්දක් නිසා මේ ධර්මයේ ප්‍රශ්නයක් නෙවෙයි. තේරෙනවද? මොන ලෝකේ වුණා බණහඬ උත්සාහය ආමිෂ පින්කමකට දරන උත්සාහය සිල් රකින්න දකින්න දක්වන උත්සාහය සිල් රකින්න බෑ උත්සාහයක් නැතුව සිල් රකින්න උත්සාහය ආමිෂ පින්කමක උත්සාහය හා සමත භාවනාවක සමත භාවනාව පොඩ්ඩක් අහක් කරන්න වෙනවා අර දෙක ගත්තොත් සිල් රැකීමට ගන්න උත්සාහය වෙන්න පුළුවන් ආමිෂ පින්කමකට ගන්න උත්සාහය සම්මා වායාමයේ නෙවෙයි ධර්මයේ තේමන සම්මා වායාමයේ කියන්නේ මෙන්න මේ වගේ වුණා. සම්මා වායාමයේ උත්සාහය තමයි ගාවට ගන්න ඕනේ. සම්මා වායාමයේ ලබා ගන්න ඕනේ. සම්මා වායාමයේ කියලා ධර්මයේ පැහැදිලි කරන්නේ දැනට ඔයගොල්ලන්ට තියෙනවා නේද අවබෝධ කරගන්න තියෙන අංග දෙකක් තියෙනවා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ මොනවද? දික්ටි සංකල්ප. මේ සංකල්පනාවල තියෙනවා අකුසල් දෙකක්. හට ගන්න. ඕනම සතෙකුට සංකල්පනාවල අකුසල් දෙකක් හට ගන්නවා. ඒ අකුසල් දෙක ධර්මයේ හඳුන්වනවා අවිඥා ව්‍යාපාද. තේරුණනේ? මම මුල්ම ගිය සති දේශනාවලදී ධම්මපද සූත්‍රය කියලා දුන්නා. එතන අනවිඥා අව්‍යාපාද කියලා කියලා දුන්නා. ධම්මපද දෙක. නමුත් අපිට උරුම වෙලා තියෙන්නේ හැම වෙලෙම වැඩිපුරේ දෙන්නේ අනවිඥා ව්‍යාපාද නෙමෙයි අවිඥා ව්‍යාපාද කියන අකුසල් දෙක. සංකල්පනාව. දැන් ඔන්න ඔය අනවිඥා අව්‍යාපාද කියන සංකල්පනා දෙක ඒ කියන්නේ අකුසල් සංකල්පනා දෙක කුසල් සංකල්පනා දෙකට හරවන්න ගන්න උත්සාහයයි සම්මා වායාම. තේරුණානේ? එහෙනම් සම්මා වායාම කියන්නේ බුදුහාමුදුරුවෝ කුසලස උපසම්පදා ගුණයට ගන්න උත්සාහය. අකුසල් නැති තැනක් ලබා ගන්න කරන ඕනම උත්සාහයකට කියනවා සම්මා වායාම. තේරුණානේ? කුසල් කරන්න ගන්න උත්සාහය සම්මා වායාමේ නෙමෙයි. තේරුණානේ? කුසල් කරපුවා වෙන්නේ කුසලයේ අකුසලයේ කාසිය දෙපැත්ත වගේ. කුසලයේ කරන්න ගත්ත උත්සාහය අනිත් පැත්ත ගහනවා අකුසලයේ. තේරුණානේ? මේක ධර්මතාවය. සම්මා වායාමේ කියන්නේ අකුසල් නැති කර ගන්න උත්සාහය. අකුසල් නැති කරගන්න කරන ක්‍රමයක් තියෙනවා එකක් සමත භාවනාව. දැන් මේ බණ අහන්නේ නැතුව මෛත්‍රිය මෙනෙහි කරන්න පටන් ගත්තොත්, මෛත්‍රී භාවනාව කරන්න පටන් ගත්තොත්, බුදුගුණ භාවනාව කරන්න පටන් ගත්තොත් කවුරු හරි
අන්න එතන තියෙන උත්සාහය සම්මා වායාමය. තේරුණාද? නැතුව මේ බණනවත්තලා අටමහා පුතල් කරන්න ගන්න උත්සාහය සම්මා වායාමය කියන්නේ. තේරුණාද? ඒක වරද්දලා ගන්න බෑ. සම්මා වායාමය හැමතැනම නැහැ අපිට. සම්මා වායාමය එන්නේ දැන් අකුසල් නැති කරන උත්සාහය තමයි. අකුසල් ඔක්කොම නැති වෙන්න ඕන. දැන් කායික වාචික අකුසල් නැති වෙලා තියෙනවා දැනුනේ. ඕක මෙතනටත් උත්සාහයක් ඕනේ. ඒ උත්සාහය සම්මා වායාමයක් නෙමෙයි. ඉතුරු වෙන අකුසල් තුනක් තියෙනවා. අවිජ්ජා, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටිය. ඔන්න ඒ අකුසල් තුන අහක් කරගන්න ගන්න උත්සාහය සම්මා වායාමය වෙන්නේ. එන්න සම්මා වායාමයේ ලබා ගන්න බෑ. සීලයක් රැකලා ගන්න පුළුවන් එක නෙමෙයි මේක. සීල් රැකකට සම්මා වායාමයේ ලැබෙන්නේ නැහැ කාටවත්. තේරුණානේ? මොකද අකුසල් ඔක්කොම අහක් කරන්න බෑ සීල් රැකකට. සම්මා වායාමයේ ලැබෙනවා සමත භාවනාවක් කිරීම තුළ. එහෙනම් ඔන්න සම්මා වායාමයේ තියෙන සමත භාවනාව හොඳට ප්‍රගුණ වුණොත්. හැබැයි සම්මා භාවනා කරාට ලැබෙන්නේ නැහැ මේක. ලැබෙනව නම් මොකද වෙන්නේ? භාවනා කරලා අර අකුසල් 10 මෙයටපත් වෙනවා. අවිඥා ව්‍යාපාදේ යටපත් වෙනවා. තේරුණා නේද? අවිඥා ව්‍යාපාදේ යටපත් වුණොත් සංකල්පනාවල ඒ කරන භාවනාව සම්මා වායාමයෙන් යුක්තයි. අවිඥා ව්‍යාපාදේ යටපත් වෙනකොට භාවනාවෙන් නීවරණ යටපත් වෙනවා කියලා ධර්මයේ වෙනත් විදිහකට පැහැදිලි කරනවා. තේරුණා නේද? පංච නීවරණ යටපත් වෙනවා. අන්න පංච නීවරණ යටපත් වෙන්න කරන උත්සාහය සම්මා වායාමයෙන්. තේරුණනේ? එතකොට එකක් තියෙනවා. දැන් අපි හිතමු භාවනාවක් කරලා පංච නීවරණ යටපත් වෙලා අර අකුසල් 10 යහක් වුණොත් සම්මා වායාමයේ යාවේ තියෙනවා. ඒ උත්සාහයේ තුලින් උපදින එකඟකම සිටේ සම්මා සමාධිය. තේරුණනේ? දැන් ඔයගොල්ලන්ට සිටේ එකඟකමක් වමනා වෙලා තියෙනවා මේ බණහන්. නමුත් මේ තියෙන එකඟකම සම්මා සමාධි කියන මිම්මට පහළයි. මේ සම්මා සමාධි කියන්නේ මිම්ම, එකඟකමේ මිම්ම. තේරුණනේ? මේ මිම්ම භාවිතා කර හැකි අහෙන් එන අරමුණට, කණින් එන අරමුණටත් ඕන එකට. මේ අංගට ඇති වෙන්නේ අහෙන් එන අරමුණෙත් ඇති වෙනවා, කණින් ඇති වෙනවා, දිවෙන් ඇති වෙනවා, අරමුණක් එනකොට ඇති වෙනවා. එහෙනම් මේ මිම්ම හැම එකටම පොදුයි. තේරුණනේ? සමත භාවනාවක් කරලා අර අකුසල් 10 යටපත් වෙනොත් එතන තියෙන උත්සාහය සම්මා වායාමයේ වෙනවා. ඒත ඒ අවස්ථාවේ තියෙන එකඟකම සම්මා සමාධිය කියලා ධර්මයේ හඳුන්වනවා. තේරුණනේ? දැන් එතකොට ওই தත්ත්වයකට ගියොත් ඔබ හරි සමත භාවනාවේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග කීයක් වැඩිලද? දැනට තියෙන එක ගන්න ඔයගොල්ලෝ. දැන් තියෙනවා තුනක් වැඩිලා. මොනවද? වාචා, කම්මන්ත, ආජීව. දැන් ඒ එහෙම කුජලයේ ඊළාට අර හරියට බොරු ඒ ජප කරන්නේ නැතුව හරියට සමත භාවනාවක් කරනවා. දැනගෙන. දැනගෙන කරලා එයා දෙමුමකටපත් වෙනවා. ඒ කියන්නේ අකුසල් අර අවිඥා ව්‍යාපාදේ යටපත් වෙනවා. යටපත් වුණාම ලැබෙනවා වැඩි ක්‍යාංග සම්මා වායාමයේ වැඩිලා සම්මා වායාමයේ සමාධිය සම්මා සමාධි වෙලා. තේරුණනේ? සංකප්ප සම්මා සංකප්ප වෙලා. ඔච්චරයි. ditthiya සම්මා සංකප්ප කියලා ධර්මයේ කියන්නේ සමත සමාධිය. සම්මා ditthi කියන්නේ කම්මස්සගත සම්මා ditthiම තමයි ඒකට කියන්නේ. තේමන ලෝකෝත්තර සම්මා ditthiය දාන්නේ නැහැ. සමත භාවනාවෙන් අකුසල් යටපත් වුණාට එහෙනම් ඉතින් තම තමන් බොරු කරාට කරන්න දෙයක් නැහැ, විශ්වාස කරාට කරන්න දෙයක් නැහැ බුදුහාමුදුරනේ ධර්මයේ. තේමන ඒකෙන් දන්නේ නැති අය බුදු ගුණ වඩලා බුදු රැස් වෙන්නලා කොහොම ඒ දන්නේ නැති අය. එහෙනම් බුදු ගුණ වඩලා බුදු රැස් දැකලා කොහොම දැන් ඒක අමුතු සෝවා. මේ සෝතාපට්ඨාංග යෝනිසෝමනසිකාරය නෑ එතන බුදු රැස් පෙන්නන. තියෙන අයෝනිසෝමනසිකාරය. මේ බුදු රැස් පෙන්නුවත් ඒකයි. මෙන කාගේ හරි රැස් පෙන්නුවත් ඒකයි. සූර්ය රැස් පෙන්නුවත් නෝ. එහෙනම් යෝනිසෝමනසිකාරය තියෙන.
තේරෙනවද? මේ දැන් ඕනතරම් ක්‍රිස්තියානියා ඉන්නේ බා මේ භාවනා කරනවා. ඒගොල්ලන්ට බුදු රැස් නෙමෙයි පේන්නේ, ජේසු රැස්. මේ සෝවාන් වෙනවා. Hindu ආගමේ අය භාවනා කරනවා. ඒගොල්ලන්ට රැස් පේනවා. හැබැයි බුදු රැස් නෙමෙයි පේන්නේ, ශිව රැස්. සෝවාන් වෙනවා. යෝනිසෝමනසිකාර ලැබෙනවා. උපාසකම්මලට විතරක් කොහොමද එහෙනම් බුදු රැස් මෙන් ළඟ වාමි? බොරුවක් නේද? එතන සමාධියක් තියෙනවා. මම කියන්නේ සමාධියක් නෑ, සිතේ එකඟමක් උඩයි රැස් ඕන එක පේනව නම් පේන්නේ. තේහෙනවනේ? ඒක වෙනම කතාවක්. නමුත් එතන මනසිකාරය යෝනිසෝ. රැස් දකින්න මනසිකාරයන් නෙවෙයි යෝනිසෝ කියන්නේ. ඊට වැඩිය වෙනස්. සත්‍ය දකින්න මනසිකාරය. රැස් කියන්නේ සත්‍ය නෙමෙයි බොරුවක්. මේවා දැනගෙන ඉන්න ඕනේ, නැත්නම් පැටලෙනවා මේ. දැන් අර මං ඉස්සෙල්ලා කියපු විදිහට බැලුවොත් සමත භාවනාවක් කරලා අර අකුසල් 10ම යටපත් වුණොත් එයාගේ මෙන්න මේ අංග 6 වැඩිලා තියෙනවා ආරෂ්ඨාංග මාර්ගයේ. මොනවද? වාචා, කම්මන්ත, ආජීව, වායාම, සමාධි. සම්මා සමාධිය තියෙනවා. සංකප්ප වැඩිච්ච නැති අංග කීයක් තියෙද එතන? දෙකක් තියෙනවා. තේරුණානේ? ඒ දෙක තමයි දිට්ඨි. සම්මා දිට්ඨිය නෑ එතන. මේ කියන්නේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය මිසක් ලෞකික නෙමෙයි, කම්මස්ස කතා නෙමෙයි. කම්මස්ස කතා සම්මා දිට්ඨිය එතනක් තියෙනවා. දැනුත් ඔයගොල්ලන්ට තියෙනවා. තේරුණානේ? එතකොට සම්මා දිට්ඨිය වැඩිලා නෑ. අනික සතිය වැඩි. සම්මා සති නෑ. තේරුණානේ? ඔන්න ඔතන තමයි ඔය ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග 8ක් වැඩිච්ච තැනක තමයි ආලාර කාලාම හිටියේ. ඒගොල්ලෝ දන්නවා මේ අංග 8. තේරුණා නේද? ඒ අංග 8න් හරියට වඩාගෙන තියෙනවා වැඩිච්ච අංග තිබුණා ආලාර කාලාමට 6ක්. උද්දකාරාම පුත්‍රටත් තිබුණා 6ක්. තේරුණා නේද? අද සමත භාවනා කරලා ධ්‍යාන ලබා මට්ටමට ලබා ගන්න නීවරණ යටපත් කරන ඕනම බෞද්ධයෙකුට හෝ අබෞද්ධයෙකුට උනන් ආර්ය ශ්‍රැංග මාර්ගයේ අංග 6ක් වැඩෙනවා ඒ වෙලාවේ. තේරුණානේ? මෙන්න ඕනේ මොකද්ද? සමත භාවනාවක් කරලා නීවරණ යටපත් වෙන මට්ටමකට වැඩුණොත් භාවනාව කරන වෙලාවේ භාවනාව පවතින කාලේ ඒ උඥලයාට එයා බෞද්ධයාද අබෞද්ධයාද ඒකේ ප්‍රශ්නය බුදුහාමුදුරන්ට නැහැ. තේරුණානේ? ඒ භාවනා කරන පුද්ගලයාට ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග 6ක් වැඩිලා තියෙනවා. තේරුණානේ? මේක පිළිදෙඩ දැනගන්න ඕන. එතකොට මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග තියෙන්නේ බෞද්ධයන්ට සිංහෙච්ච එක නෙමෙයි. මේක සියලු සත්‍යයන්ටම බලපාන අංග ටිකක්. සංසාරයේ හදන අංග ටිකක්. මේවා දැනගෙන ඉන්න ඕනේ නැත්නම් ඉස්සරහට කරන්නේ බොරුවමයි. මේ යෝනිසෝමනසිකාරය ඉගෙන ගන්න බෑ, ගැඹුරුයි. ඒකයි මම මේ මෙහෙම කියන්නේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඔන්න දැන් ඔය ඉතුරු වෙච්ච අංග දෙක වැඩෙන්නේ. දැන් ඉතුරු දේලා තියෙන අංග දෙක මොකද්ද? සතිය. සම්මා සතිය නෑ අතන. ධානලාභයකට සම්මා සතියක් නෑ. ලෝකෝත්තර සම්මා දිට්ඨියක් නෑ. තේරුණානේ? අනිත් එක ඔක්කොම බුදුහාමුදුරුව පෙන්නන ආර්ය ශ්‍රාවකයාගේ තියෙන සෝවාන් වෙච්ච පුජ්‍යලයාගේම තියෙන විදිහටම අනික් අංග 6 වැඩිලා තියෙනවා. තේරුණානේ? ඔක තමයි සාමාන්‍යයෙන් සමත භාවනාවකින් ලැබෙන්නේ. දැන් බලමු ඔය ඉතුරු වෙච්ච අංගය. දැන් බුදුහාමුදුරු දේශනා කරන්න ඕනේ අනේ මේ ධර්මයේ සම්මා සති කියන්නේ මොකද්ද? දැන් සම්මා සති දැන් සම්මා වායාමී නම් බුදුහාමුදුරුවෝ පෙන්වන සතර සම්‍යක් ප්‍රධාන වීර්යයයි. නූපං අකුසල නූපදීමේ වීර්යය, උපං අකුසලයේ මැඩ පැවැත්වීමේ වීර්යය, මෙහෙම වීර්ය හතරක් තියෙනවා. එතකොට යෝනිසෝ මනසිකාරය හොයාගන්න තියෙන හොඳම සාක්ෂිය තමයි ඉතුරු වෙන්නේ සතිය. සම්මා සති කියලා බුදුහාමුදුරුවෝ නම් කරන්නේ මොකක්ද? අන්න ඒක හෙව්වම යෝනිසෝ මනසිකාරය මොකක්ද කියලා ලේසියෙන් ඉගෙන ගන්න පුළුවන්. සම්මා සති.
සම්මා සති කියලා ධර්මයේ ඔළු විභාගවලට ලියලා පාස් වුණේ මොනවා ලියලා? නැත්තේ සම්මා සතිය තමයි. විභාගේ ලකුණු ගත්තේ ආරිය උත්තරේ ලියලා තමයි. සම්මා සතිය ලියුවේ මොනවාද? කාය අනුපස්සනාව, වේදන අනුපස්සනාව, චිත්ත අනුපස්සනාව, ධම්ම අනුපස්සනාව. සතරාදිපට්ඨානෙ නේද? තේරුණාද? සති කියන්නේ සිහි කල්පනාව. සිහි කල්පනාව මෙන්න මේ හතරේ බුදුහාමුදුරුවෝ පෙන්නන කාය හයෙන් ඇති වෙන අරමුණක අරමුණක හෝ ඒ අරමුණ තුල තියෙන වේදනාවක හෝ ඒ කායික අරමුණෙන් ඇති කරන සිතක හෝ තේරෙන්නේ නැතුව මොන වේදනාවක තිබ්බම මේක හරියන්නේ නැහැ. සම්මා සති නැහැ. එහෙන් පේන අරමුණේ අරමුණක සතිය තිබුණාට සම්මා සති නැහැ. තේරෙන්නේ? කයෙන් එන අරමුණක හෝ ඒ අරමුණේ හටගන්න වේදනාවේ හෝ ඒ අරමුණ නිසාවෙන් හටගත්ත සිතේ හෝ ඒ සිත තුළ හටගන්න ධම්මවල හෝ සිහි කල්පනාව තියෙනවා නම් අන්න එතන තියෙනවා සම්මතය. තේරුණනේ? දැන් ඕක නොදන්නේ අය මතක් වෙන එකේ සිහි කල්පනාව තියෙනවා මගේ දීන සම්මා සති කිය. මතක් වෙන අරමුණේ සිහි කල්පනාවල් තිබ්බට බුදුහාමුදුරුවෝ සම්මා සති කියන්නේ නැහැ. එහෙනම් සම්මා සති කියලා කාය වේදනා චිත්ත ධම්ම කියලා නම් කරන්න ඕනේ නැහැනේ. මනෝ වේදනා චිත්ත ධම්ම කියලා නම් කරන්න ඕනේ. තේරුණාද? දැන් එහෙන් පේන අරමුණේ සිහි කල්පනාව තිබ්බම එතන සම්මා සති නම් බුදුහාමුදුරුවෝ නම් කරන්න බෑ. එහෙනම් සම්මා සති කියලා චක්කු වේදනා චිත්ත ධම්ම කියලා. උපාසක සම්මලට ඕවා මාරුයි. තේරෙනවද? මාරු කරනවා ලස්සන වැඩ කරගන්න. ඒව වැරදිද? ධර්මානුකූලව ඉගෙන ගන්න ඕනේ. එහෙමනම් දැන් ඔන්න ඔතන සම්මා සතියයි සිහි කල්පනාව මේ. සිහි කල්පනාවනේ සතිය කියන්නේ උත්සාහයයි උත්සාහය. වායාම කියන්නේ උත්සාහය. ඔන්න ඔය දෙකෙන් ඔය දෙකට දැන් මනසිකාරයෙන් කරන කටයුත්ත දිහා බැලුවොත් මම කියුවේ මනසිකාරයෙන් කරන්නේ මොකද්ද? ධම්ම වෙනස් කරනවා. තේරුණා නේද? මනසිකාරය තුල අපිට විද්‍යාමාන සාධක දෙක තමයි උත්සාහය හා සිහි කල්පනාව. තේරුණා නේද? එහෙනම් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ මනසිකාරය අන්තර්ගත වෙන්නේ 6 වෙනි අංගය 7 වෙනි අංගයටයි. ඒ කියන්නේ උත්සාහය හා සිහි කල්පනාව තමයි මනසිකාරය. තේරුණනේ? මේක වෙනස් වෙනවා අරමුණෙන් අරමුණ. දැන් මේ බණ කියන්නේ බණ දැන් කියනකොට ඔයගොල්ලන්ගේ උත්සාහය තව බණ අහන්න. තේරුණනේ? දැන් බණ ඉවරලා ආකාසට ආද දුම්මට්ටා කියනකොට ඒකත් ඇහෙනවා කනට. එතකොට උත්සාහය නැගිටලා ඉතරයන්. තේරුණනේ? නැතුව මෙන්න අමුතු ගුණයකින් ආව නෙමෙයි නෝක ඇහිලා නේද ආවේ. දැන් උත්සාහයේ සිහි කල්පනා වෙනස් වෙනව නේද? එහෙනම් අරමුණේ අරමුණද? තේරුණනේ? මෙන්න මේ උත්සාහය සිහි කල්පනාවේ එකතුවට කියන එහෙනම් මනසිකාරය. තේරුණනේ? නෑ උත්සාහය සිහි කල්පනාව අනුවමයි එහෙනම් අපි සංසාරේ ඕන එකක් කරන්නේ. දැන් බණ අහන්නත් උත්සාහය සිහි කල්පනාව ඕනේ. එහෙනම් මේ බණ අහන එක කුසලයක්. තේරුණනේ? නමුත් බණහන් දක්වන සිහි කල්පනාව කාය වේදනා චිත්ත ධම්ම වැඩිමේ සිහි කල්පනාව නෙවෙයි. මේ ඇහෙන එක තේරුම් ගන්න උත්සාහය. තේරුණනේ? දැන් සිහි කල්පනාව දියෙන්න ඕනේ කාය ශාරීරිය ගැනද කාය වේදනා චිත්ත ධම්මද බණහන කොට? නෑ, මං කියන එක හොඳට අහගෙන ඉන්න. තේරුණනේ? ඔබ සම්මා සතිය එකක් නෙවෙයි බණ ඇහෙන්නේ. ඒ හේතුව සතිය සතරාතිපට්ඨානය තුල නැති වෙනවා. තේරුණනේ? ඒ විදිහට බැලුවම ආමිෂ පින්කමක් කරනකොට සිහි කල්පනාව සම්මා සතියට වැටෙනවා. සම්මා සති නැහැ. තේරුණනේ? සම්පත භාවනාවක් කරනකොට සිහි කල්පනාව කොහෙද තියෙන්නේ? කයෙන් දැනෙන කාය වේදනා චිත්ත ධම්ම වලද දැන් බුදු ගුණ වඩනවා. මනසෙන් හදන බුදු ගුණයේද? ඈ
ශ්‍රී කල්පනාව තියෙන සමත භාවනාවකදී මනසෙන් හදන සමත නිමිත්ත කෙරෙහි තේමනේ. එතකොට වායාමයේ සම්මා වායාමයේ වෙන්න පුළුවන්. ඒකෙන් සතිය සම්මා සති වෙන්නේ නැහැ සමත භාවනාවකින් කවදාවත්. මනෝමය නිමිත්තක සතිය පැවතුනාම මනසෙන් ඇති වෙන ආරමණයක සතිය පවතිනකොට සම්මා සති කියන්නේ නැහැ බුදුහාමුදුරුවෝ. තේරුණානේ? එහෙමනම් යෝනිසෝමනසිකාරය අරුම් පුදුම දෙයක් නෙවෙයි මේ. බුදුහාමුදුරුවෝගේ ධර්මයේ තුල යෝනිසෝමනසිකාරය කියන්නේ සම්මා වායාමය සම්මා සතියත් එකහුව වෙච්ච තැන තියෙන මනසිකාරය යෝනිසෝමනසිකාරය. තේරුණා? මෙන කිසි තැනක දැන් සම්මා සතියක් නැති සම්මා වායාමයක් නැති තැනක කොහෙත්ම යෝනිසෝමනසිකාරය නැහැ. ඒ තැන තමයි අපිට අහු වෙන්නේ ආමිෂ පිංකම් කරනකොට ඉන්නේ වගේ තත්ත්වයක් අපි ළඟ තියෙන. සම්මා සතියක් නැහැ සම්මා වායාමයක් නැහැ. සීල් රකිනකොට සම්මා සතියක් නැහැ සම්මා වායාමයක් නැහැ. සමත භාවනාවක් කරනකොට සම්මා වායාමයේ තියෙනවා සම්මා සතියේ නැහැ. ඒකින්ද සම්මා සතිය නැති හින්දා එතනත් අයෝනිසෝමනසිකාරය. තේරුණාද? එතකොට අකුසලයක් කරනකොට සම්මා සතියක් නැහැ සම්මා වායාමයක් නැහැ. එතනත් තියෙන මනසිකාරය යෝනිසෝමනසිකාරය. එහෙනම් යෝනිසෝමනසිකාරය කියන්නේ සම්මා වායාමයේ සම්මා සතිය දෙකම එකට පවතින විදිහ. උන්න පුළුවන් නම් ගන්න. තේරුණාද? එතකොට සම්මා වායාමයයි සම්මා සතියයි දෙකම එකට ලැබෙන ඒකායන ක්‍රමයයි තියෙන්නේ. ඒක තමයි බුද්ධ දේශනාවල මේ විදිහට හඳුන්වන්නේ. ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්ධවාන සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය යදිනං චත්තාරෝ සතිපට්ඨාන. එහෙනම් යෝනිසෝමනසිකාරයෙන් ලැබෙන ඒකායන ක්‍රමය මොකක්ද? සතිපට්ඨානේ වැඩිමයි. තේරුණාද? සතිපට්ඨාන භාවනාවක් වැඩිමයි මේ කියන යෝනිසෝමනසිකාරයෙන් ලැබෙන ක්‍රමය. එතකොට සතිපට්ඨාන භාවනාවක් වඩනත් හැබැයි වැඩිමේ පමණින් යෝනිසෝමනසිකාරය ලැබෙන්නේ නැහැ. ඒ භාවනාව සාර්ථක වෙලා අර නීවරණයටපත් වෙනවා. තේරුණාද? ඒ නීවරණයටපත් වෙන්නේ මනෝ ඉන්ද්‍රියෙන් නෙවෙයි කායෙන්. තේරුණානි? එහෙනම් කායින්ද්‍රිය පුහුණු කරලා නීවරණයටපත් කරපුවාම තමයි යෝනිසෝමනසිකාරය කියන එකට යන්න පුළුවන්. මනෝ ඉන්ද්‍රිය පුහුණු කරාට ලැබෙන මනසිකාරය හැමදාම යෝනිසෝයි. තේරුණානි? දැන් පස්වග්මානුන් වහන්සේලාගේ විශේෂත්වය උනේ මනෝ ඉන්ද්‍රිය පුහුණු කරලා සම්මා වායාමය අරගෙන මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග 6ක් වඩාගෙන හිටපු අය. බුදුහාමුදුරුවෝ මුණ ගැහෙන්නත් පෙර. තේරුණානි? දැන් එවුවොත් නෝ බොහොම අමාරුවෙන් අංග 3ක් වැඩිලා ඇති පෙළක් වෙලා. හුඟක් වෙලාට ඒකට. තේරුණානි? එතකොට දැන් මේවා ගැඹුරු දැන ගන්න ඕනේ. එතකොට මානසිකාරයෙන් තමයි මේක වෙනස් කරන්නේ. මනසිකාරයට අන්තර්ගත වෙන්නේ මොකද්ද? උත්සාහයයි සීකල්පනාව. එතකොට සීකල්පනාව බුදුහාමුදුරුව පෙන්වන සතර සතිපට්ඨාන අරමුණක නැති හැම විටම මනසිකාරය යොන්සෝ. එච්චරයි ඉඳගෙන ගන්නේ. තේරෙනවද? බුදුගුණ සිහි කරත් බුදුගුණ සිහි කරන මනසිකාරය බුදුහාමුදුරුව යොන්සෝ මනසිකාරය කියන්නේ නැහැ. තේරෙනවද? ඒ බුදුගුණ සිහි කරන බුදුගුණ සිහි කරනකොට සී කල්පනා කොහෙද තියෙන්නේ? මනසෙන් හදන නිමිත්තක, මනෝ අරමුණක. එතකොට මනෝ අරමුණක් තුළ කාය වේදනා චිත්ත ධම්ම නැහැ. තේරුණානි? එහෙනම් සතිපට්ඨාන භාවනාවක් සතිපට්ඨාන කමඨාණක් වඩනකොට ලැබෙන මානසිකාරය තමයි යෝනිසෝ. තේරුණානි? එහෙනම් සතිපට්ඨාන භාවනාවක් වැඩෙනකොට මේ යෝනිසෝ මනසිකාරය අන්තර්ගත වන ශික්ෂාව ප්‍රඥා ශික්ෂාවයි. තේරුණානේ? සමාධි ශික්ෂාව තුළ වැඩෙන්නේ ධානාංගයි. එහෙනම් ධානාංග වැඩෙන මනසිකාරය අයෝනිසෝයි.
තේරුණානේ. තව විදිහකට ගත්තාම බොජ්ජංග වැඩෙන මානසිකාරය යෝනිසෝ. දැන් බොජ්ජංග වැඩෙන්න නම් මොනවද කරන්නේ? දැන් බොජ්ජංග වැඩෙනවද බුදුගුණ වැඩුවද? එහෙම බුදුගුණ භාවනාව සමත භාවනාව කරලා බොජ්ජංගද වැඩෙන්නේ ධානාංගද? ධානාංග. ඒක දන්නේ නැති අයට බුදුගුණ වඩනත් බොජ්ජංග වැඩෙන. ඒක නේද සෝවාන් වෙන්නේ. බොජ්ජංග වැඩෙන්නේ නැතුව සෝවාන් වෙන්න පුළුවන්. දැන් බොජ්ජංග කියන්නේ වෙන විදිහකින් සෝවාන් වීමේ සම්මා දිට්ඨි අංග, බෝධි අංග. තේරුණානේ? දැන් එක එක්කෙනා කියන තාලෙට කියන බුදුගුණ අහන වෙලක් අය සෝවාන් වෙන්නේ. ඒක කොහෙන් ආපිද? මේව එකක් වම මානසිකාරය වඩන්න නැති අය කියන සෝවාන් නේද? එහෙම තමයි. තේරුණානේ? ඒවට අහු වුණොත් සදානාත වෙනවා. ඒ කියන්නේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ ප්‍රයෝජන ගන්න පුළුවන් හැකියාව තියෙද්දී නිකන් වරුවට විනාශ වෙලා යනවා බොරු කර. මෙන්න මේක තමයි ධර්මයෙන් දැනගත්තේ නැත්නම් වෙන හානි. එතකොට එහෙම දැනගන්න ඕනෙත් නෑ. ගුරුවරයෙක් කියන කමටහනක් වඩලා මේකට යන්න පුළුවන්. තේරුණානේ? එහෙමනම් ගෞරවයක් තියෙන්න ඕනේ ධර්මයේ. මං කරන දේ හරි, මේ ගුරුවරු හරි කියලා. එතකොට හරි ගුරුවරයට අහුනොත් හරි නැත්නම් ඒත් බැහැ. දැන් වෙන්නේ ගුරුවරුන්ට හොඳ ගුරුවරු නම් ඒගොල්ලන්ට හම්බෙ වෙයි. තමන්ගේ පඬිතකමෙන් කරන්න ගිහින් වැඩදින්. තේරුණානේ? ඒ කියන්නේ ඊට වැඩි මගේ මතෙන්නේ මේ මනසිකාරය මේකයි යෝනිසෝ මනසිකාරය කියන්නේ, මේකයි කුසලිය කියන්නේ, මේකයි සම්මා වායාමය කියන්නේ. ඒගොල්ලෝ හදාගන්න. තුන් දෙනෙක් එක වුණේදී හරි. තේරුණානේ? එතකොට අර සූත්‍ර වලට බුදුහාමුදුරන්ගේ දේශනා වලට අනුගත නැහැ. ඔන්නෙ වගේ රටාවකට හැරෙන්න පුළුවන් ධර්මය. ඒක නිසා බුදුහාමුදුරුව නිවන් දකින්න මේ ධර්මය උදව් වෙනවා වගේම මතක තියාගන්න කියනවා ශ්‍රාවකයන්ට. ධර්මයේ සර්පෙක් වගේ. මොකද එහෙම වචනකින් හඳුන්වන්නේ. වැරදි සර්පයා වැරදි තැනින් ඇල්ලුවොත් කපා කනවාමයි. තේරුණානේ? ධර්මයක් එහෙමයි. බුදුහාමුදුරන්ගේ සැබෑ පණිවිඩයම අපි ගත්තේ නැත්නම් අපිට ධර්මීය හානි කරන. වැරදි ධර්මය අපිට හානි කරන. වැරදි මත හානි කරන. තේරුණානේ? දැන් ඒව අඩු වෙන්න තමයි බණ අහන්නේ. මේකට තියෙන විකල්පය මොකද්ද? ධර්මීය ශ්‍රමණය. එතකොට මේ හැමදාම බණ කියන්නේ ආමුදුරුවරු බණ කියන්නේ ඌකට. තේරුණානේ? නැතුව මේ බුදුහාමුදුරන්ගේ පණිවිඩය දෙන්න බණ කියනවා මිස අපේ පණිවිඩයක් දෙන්න බණ කිව්වොත් අපි වැරදි. අපි ධර්මීය අර්ථකථනය කරගෙන ආමාරා. තේරුණානේ? එහෙනම් කවුරු හරි බණ අහනවා නම් තමන් හිතාගෙන ඉන්න එක ඇත්ත කරගන්න ඒක සර්පේක් කරගෙන ආමාරා. තේරුණානේ? ඒකින් අපි පරිස්සමෙන්ම ධර්මීය අහන්නත් ඕනේ, කියන්නත් ඕනේ, පිළිපදින්නත් ඕනේ. තේරුණානේ? එතකොට දැන් අද දවසේ අපි ගැන්වි යෝනිසෝ මනසිකාරයේ මොකක්ද? මෙන්න මෙතනයි යෝනිසෝ මනසිකාරය තියෙන්නේ. සම්මා වායාමයේ සම්මා සතිය කියන දෙකම එකට තියෙන තැන මනසිකාරයේ යෝනිසෝ. තේරුණානේ? සම්මා වායාමයේ විතරක් තියෙන තැන මනසිකාරය අයෝනිසෝ. තේරුණානේ? සම්මා වායාමයේ අක්වත් නැති උත්සාහයක් තියෙන ඕනම තැනක තියෙන මනසිකාරයත් අයෝනිසෝ. තේරුණානේ? ඒ කියන්නේ සමත භාවනාවක් කරන තැනදී මනසිකාරය අයෝනිසෝ. සතිපට්ඨාන භාවනාවක් වඩන තැන මනසිකාරය යෝනිසෝ. තේරුණානේ? එතකොට බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයන්ට බුදුහාමුදුරෝ උපදෙස් දෙනවා දෙආකාරයකට. මේකේ ඉස්සෙල්ලා සම්මා වායාමයේ විතරක් ගන්න සමත භාවනාව වඩන්න පුළුවන්. ඒ සඳහා බුදුහාමුදුරෝ දෙනවා සම 40 කමටහන්. තේරුණානේ? ඒ කියන්නේ කමටහන් භාවනා ක්‍රම 40ක් දෙන. මේ 40න් ඕන එකක් ශ්‍රාවකයෙක් වඩලා සම්මා වායාමයේ ගන්න පුළුවන්. සම්මා සතියකින් ඉන්නේ නැහැ. තේරුණානේ? එතකොට මේ භාවනාවකින් නිවරණයටපත් වෙන්න පත් වෙනකන් මේ භාවනාවක් කරලා ගුරුවරයෙක් ඉන්න ඕනේ. එතකොට ඒ ගුරුවරයා විසින් අර ශ්‍රාවකයා ගෝලේ අදා ගන්න ඕනේ සම්මා සතිය ලැබෙන සතිපට්ඨාන කමටහනකට.
නැතුව මේ එක ගිහින් ටිකක් කල් ගිහින් ඔන්න මේ වගේ ගුරුවරුන්ගේ වැඩකුත් නැහැ, ගෝලයන්ගේ වැඩකුත් නැහැ. අන්න ටිකක් වෙලා මෛත්‍රී භාවනා කරලා ඊට පස්සේ මෛත්‍රී ජපය අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා තිලක්ෂණ ජපයකට අරෝණ. දැන් ඒගොල්ලෝ කියනවා අපි මේ කරන්නේ විපස්සනා. දැන් ජපයක් කොහොමද විපස්සනාවක්? එහෙමනේ මේ මනසිකාර ගැන දන්නේ නැතුනාව ගුරුවරුන්ට වරදින දැන්නේ. එහෙම ගුරුවරු නෑ, හරි ගුරුවරු. තේරෙනවානේ, හොර ගුරුවරු ඉන්න පුළුවන්. මෙන්න මෙහෙමයි විපස්සනාවට හරවන්නේ. එහෙම එකක් නෑ මේ. හරවලා කරන්නේ මොකද්ද? මනෝ ඉන්ද්‍රිය පුහුණු කරනවා නම් සතිය කොහෙද තියෙන්නේ? දැන් මනසට එන දේක් ගැන මොනවා හරි කල්පනා කරනවා, අනිත්‍ය හරි දුක හරි නාම රූපය හරි මොකක් හරි එකක්. මනසෙන් කරනවා නම් එතන සිහි කල්පනාව කොහෙද? මොකද්ද? සම්මා සතිද නෑ. එන ඉතින් ඔබ කොහම මරණගම් කරත් කවුරු හා පළක් වෙයිද? මෙන්න අයෝනිසෝමනසිකාරය. තේරෙනවනේ. ඒ හින්දා ඒවා කරලා වැඩක් නෑ. ඒක එහෙම කරන්න නැතුව සමත භාවනා කරන්න. ඔය ඔයගොල්ලන්ට ළමයින්ට පාව ගන්නන ඕනේ ඉස්කෝලේක වුණා මේ මෛත්‍රී භාවනා ඒක කරන්න. ඒක කරලා ඒකෙන් ලැබෙන්න පුළුවන් දිනුනු වුණොත් මෛත්‍රී චේතෝන්මුක්තිය. හරියට කරොත් හැබැයි බාගෙට කරලා නෙමෙයි. මෛත්‍රී චේතෝන්මුක්තිය ලැබුණත් යෝනිසෝමනසිකාරය ලැබෙන්නේ නැහැ. තේරුණා නේද? ඒකෙන් ලැබෙන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග 6ක් වැඩෙනවා. ඒ 6ක් වැඩුණාට පස්සේ එයාට ආය එහෙම භාවනාවක් කරපු කෙනෙක් ඉන්නවද? එයා සතිපට්ඨාන භාවනාවක් පුරුදු වුණා ඉක්මනින් ඒක වැඩෙනවා. තේරුණානේ? නැතුව අරක අස්සේම අර මෛත්‍රී ජප කර කර ඉඳලා ඒක ආයගමන අනිත්‍ය දුක්ඛ අනාත්ම ජප කරන්න ගිහිල්ලා අර තරපයාගේ නැට්ටෙන් තමයි අල්ලන්නේ. තේරුණානේ? ඔය වගේ බොරු කරා කියලා භාවනාවේ ප්‍රඥාන්නේ වෙන්නේ නැහැ, දිනුවක් වෙන්නේ. තේරුණානේ? මේ යෝනිසෝමනසිකාරය අයෝනිසෝමනසිකාරය නොදන්න කම ඉන්නේ ද ඒ වගේ වැරදි වෙනව නම් වෙන්නේ. නැයි යෝනිසෝමනසිකාරනේ සෝතාපට්ඨියන්නේ. එහෙනම් සමත භාවනා කරාපු ගමන් යෝනිසෝමනසිකාරය ලැබෙන්නේ නැත්නම් සෝතාපට්ඨියන්ගයක් බිහි වෙන්න බෑ. තේරෙනවද? එහෙනම් ඉතින් සමත භාවනා කරලා කාටවත් සෝවාන් වෙන්න බෑ. ඒ සමත භාවනාවක තියෙන්නේ සම්මා වායාමයේ විතරයි සම්මා සතියනේ. දැන් ඊගාට බලන්න මෙන්න මේකත් මතක් කරගන්න, මේකත් වටිනවා දැනගන්න එක. දැන් බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ නිවන් දකින්න පාක්ෂික ධර්ම කියලා තියෙනවා. නිවනට පාක්ෂික ධර්ම තියෙනවා 37ක්. ඒවට හඳුන්වනවා ධර්මයේ බෝධිපාක්ෂික ධර්ම. බෝධිය කියන්නේ නිවන, සම්මාදිට්ඨිය. ඒතකොට බෝධියට පාක්ෂික ධර්ම 37ක්. මේ 37 පටන් ගන්න කොහොමද? නැහැ. බෝධිපාක්ෂික ධර්ම වැඩෙනවා නම් වැඩෙන්නේ. බෝධිපාක්ෂික ධර්ම 37ක් තියෙනවා. බෝධිපාක්ෂික ධර්ම වැඩෙන්න පුළුවන්ද? අයෝනිසෝමනසිකාරේ. ඈ? වැඩෙන්න බෑ. වැඩෙන්නේ නැහැ. බෝධිපාක්ෂික ධර්ම වැඩෙන්නේ යෝනිසෝමනසිකාරේ තුලමයි. තේරුණාද? බෝධිපාක්ෂික ධර්ම වැඩෙන්නේ යෝනිසෝමනසිකාරේ තුලයි. බෝධිපාක්ෂික ධර්ම වල මුල්ම ධර්මකාරණා හතර සතර සතිපට්ඨානය. තේරුණානේ? දෙවනි ධර්මකාරණා හතර සතර සම්‍යප්පදාන වීර්යයයි. එහෙනම් මොකද්ද මේ කියන්නේ? බෝධිපාක්ෂික ධර්ම වල මුල් හතර සම්මා සති. දෙවනි හතර සම්මා වායාම. තේරුණානේ? එහෙනම් බෝධිපාක්ෂික ධර්ම ඔය සම්මා සති සම්මා වායාම කියන්නේ මොකද්ද? යෝනිසෝමනසිකාරය. තේරෙනවනේ? එහෙනම් බෝධිපාක්ෂික ධර්ම හටගන්නේ මනසිකාරයේ යෝනිසෝමනසිකාරය. තේරෙනවනේ? එහෙනම් බෝධිපාක්ෂික ධර්ම නොනේව තමයි සංසාර පාක්ෂික ධර්ම. තේරෙනවනේ? එතකොට අකුසල් කරන ධර්ම සංසාරයට පාක්ෂිකයි. කුසල් කරා සංසාරයට පාක්ෂිකයි. බෝධිපාක්ෂික ධර්ම නෙමෙයි. තේරුණානේ? එතකොට සමත ධ්‍යාන වැඩුවා සංසාර පාක්ෂිකයි.
තේමන්නේ. එතකොට එතන තියෙන මනසිකාරය යොන්සු. එතන තියෙනවා දැන් සාමාන්‍යයෙන් කුසල් කරන්නත් උත්සාහයක් ඕනේ. ඒ සම්මාවයමේ නැති වුණාට ඒ උත්සාහය හොඳ උත්සාහයක්. කුස හොඳයි කියනවා සාංශාරික හොඳයි. කුසලයක් කරන උත්සාහය හොඳයි. නරක උත්සාහය කියන්නේ අකුසලයක් කරන උත්සාහය. තේරුණා නේද? සම්මාවයමේ කියනවා රූපාවචර කුසලයක් කරන උත්සාහයට සම්මාවයමේ තියෙනවා කියනවා. ලෝකෝත්තර කුසලයක් කරන්න මහන්සි ගන්න උත්සාහය තුලත් සම්මාවයමේ තියෙනවා. හැබැයි රූපාවචර කුසලයක් කරන සිහි කල්පනාව සම්මා සතිය කියන්නේ ලෝකෝත්තර කුසලයක් කරන්න ගන්න උත්සාහ සිහි කල්පනාව සම්මා සතිය කියන්නේ. තේරුණානේ මේ දෙකේ වෙනස? ඔන්න ඔය විදිහට දැන් ඔය එක එක විදිහට මම දැන් කියා දුන්නා මේ යෝනිසෝ මනසිකාරය හා අයෝනිසෝ මනසිකාරය. එතකොට යෝනිසෝ මනසිකාරය ලැබෙන්නේ ඒ කායන ක්‍රමයන් තියෙන්නේ. ඒ ක්‍රමයේ භාවනාවක්මයි. ඒ භාවනාව බුදුහාමුදුරුවෝ හඳුන්වනවා සතර අතිපට්ඨාන භාවනාව. තේරුණානේ? හැබැයි ඒ භාවනාවේ පටන් අරගෙන ටිකක් වෙලා ඒක ගිහිල්ලා ඒ භාවනා තුලින්ම උපදින්න පුළුවන් අයෝනිසෝ මනසිකාරයේ උඩගෙඩි ටික. තේරුණාද? දැන් ඕන තරම් සතිපට්ඨාන භාවනාව පටන් ගන්න පුළුවන් කෙනෙකුට. එතකොට තියෙන උත්සාහයයි සීකල්පනාවේ සම්මා වායාමයට හැරිලා නැතුණා සීකල්පනාව සම්මා සතිය ආරම්භයේදී. කාලයක් කරනකොට මොකද වෙන්නේ? සීකල්පනාව කාය වේදනා චිත්ත ධම්ම වලින් ඉවත් වෙලා මනසෙන් හැදෙන මනෝ නිමිත්තකට හේතු කරගුවම අයෝනිසෝ මනසිකාරය තුලින් භාවනාව වැඩි. යෝනිසෝ මනසිකාරය අවලම්. තේරුණානේ? එතකොට මෙන්න මෙහෙමත් ධර්මයේ උගන්වනවා. දැන් යම් කිසි කෙනෙක් සතිපට්ඨාන භාවනාවක් පටන් අරගෙන ඒ භාවනාව කරගෙන යනකොට පටන් ගන්න වෙලාවේ තියෙනවා සම්මා සතිය. උසහාය සම්මා වායාමයේ ගුණ තියෙනවා. කාලයක් කරගෙන යනකොට භාවනාව තුලින්ම උසහාය හරවනවා නම් සම්මා සතිය කියන එක. උසහායනේ සම්මා සතිය හරවනවා නම් සම්මා සතියෙන් පිටත් දෙයකට මනෝමය අරමුණකට හරවනවා නම් ඒවට කියනවා ධර්මයේ විපස්සනා උපක්ඛිලේස. තේමන්නේ විපස්සනා උපක්ඛිලේස කියන්නේ ඒ භාවනාව නැති කරනවා. අර තිබිච්චේ යෝනිසෝ මනසිකාරය හක් කරනවා අයෝනිසෝ මනසිකාරයක් කියන්නේ. තේමන්නේ ඔය කරන්න පුළුවන් සමත භාවනාවේ කරනවා එක විදියකට ඒක අයෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරයටමයි හැරවන්නේ. භාවනාවේදී නිදිමත කියන එක එනකොට නින්දට හුරු වෙනකොට ඒ කියන්නේ යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ එකට හරියුවා. නිදිමත ගතිය කියන එක අයෝනිසෝ මනසිකාරය. තේරුණාද? එතකොට කයක් තේරෙන්නේ නැතුව කායික අරමුණු නැතුව කයෙන් හටගන්නේ කායික අරමුණ හෝ ඒ අරමුණෙන් හටගන්නේ වේදනා ස්වරූපයක් හෝ ඒ අරමුණෙන් හටගන්නා වූ සිතක ස්වරූපයක් හෝ ඒ සිතිය තුල හටගන්න ධම්මයක ස්වරූපයක් අහුවෙන්නේ නැහනම් සීකල්පනාවට එතනක් වෙලා තියෙන්නේ ඒ සතිපට්ඨාන භාවනාවත් අයෝනිසෝ මනසිකාරයට හැරිලා. තේරුණාද? ඉතින් මෙන්න මෙහෙම මේ භාවනා කරත් මුලදී යෝනිසෝ මනසිකාරය ලැබුවත් අයෝනිසෝ මනසිකාරයට හැරෙනවා. මේක කොච්චර ප්‍රබලද කියනවා නම් දැන් ඔයගොල්ලන්ට මම මතක් කරේ සූත්‍රය මොකද්ද? සෝතාපට්ටි අංග. මොනවද අංග හතරයි සෝතාපට්ටි අංග? මොනවද? සත්පුරුෂ ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණේ, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම ප්‍රතිපදාව. දැන් අපි හිතමු ඔය කියන ටික කවුරු හරි කරලා ආර්ය ශ්‍රාවකයෙක් වුණා කියලා, මේ සෝවාන් වුණා කියලා කවුරු හරි ශ්‍රාවකයෙක් වාහ විදෙන්න වෙන්න ඕනේ. වෙන ක්‍රම නැහැ නේද? වාම් වෙන්නේ නැහැ. වෙන ක්‍රම නැහැ. මැජික් ලැබෙන්න බෑ මේ. මේ පාර යනකොට නිකන් සෝවාම් වෙන්නෙම බෑ. තේරෙනවද? මෙහෙම වෙන්නම ඕනේ. නැත්නම් මේ අංග අතර වැඩෙන්නම ඕනේ, ලැබෙන්නම ඕනේ. දැන් එහෙම සෝවාම් වුණත් අර අයෝනිසෝ මනසිකාරය කොච්චර බලගතුද කියනවනම් එයාට සකදාගාමි වෙන එක නවත්තන්න පුළුවන් අයෝනිසෝ මනසිකාරය.
ඔය කියන විදර්ශනා උපක්ඛලේසය. ඒ බව ඔප්පු වෙන්නේ බුදුහාමුදුරන්ගේ දේශනාවලින් මෙන්න මෙහෙම දේශනාවක් තියෙනවා. දැන් සෝතාපට්ඨාන අංග සූත්‍රය කියන එකත් ওই විදිහට තියෙනවා. ඊළඟට සකදාගාමි අංග කියලා සූත්‍රයක්ත් තියෙනවා. සකදාගාමි අංග සූත්‍රය. සකදාගාමි අංග සූත්‍රයේදී පැහැදිලි කරන්නේ සකදාගාමි අංග හතරක් තියෙනවලු. ඒවත් මොනවද? අර සත්පුරුෂ ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණේ, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම ප්‍රතිපදාව. මොකද එහෙනම් සකදාගාමි අංග කියලා වෙනම සූත්‍රයක් දේශනා කරන්න හේතුව ගෙටි ඉන්නවා. ඈ සෝවාන් වුණත් කවුරු හරි එතෙන්දී යෝනිසෝ මනසිකාරයේ වැඩ කරා. ඒ කමටහන වඩන ප්‍රතිපත්තානේ ඉහළට වඩන්න ගියාම අයෝනිසෝ මනසිකාරයේ විසින් දැහ ගන්නවා අපට. තේරුණා? එහෙනම් සකදාගාමි වෙන්නත් ආය බල උදව් වෙන්නේ කවුද? සත්පුරුෂ ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණේ, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම ප්‍රතිපදාව. තේරුණා? එතකොට එකම කමඨහනේ රහත් වෙන්නත් පුළුවන්. හැබැයි මගදී අර විනාශයටපත් වෙන්නේ නැත්නම්. තේරුණා? මේකේ බාධක ටිකක් එන්නේ නැත්නම්. ඊගාට සකදාගාමි සූත්‍රය වගේම තවත් තියෙනවා සූත්‍රය, අනාගාමි සූත්‍රය. අනාගාමි සූත්‍රේ නෙවෙයි අනාගාමි අංග. සෝතාපට්ඨාන අංග, සකදාගාමි අංග, අනාගාමි අංග. අනාගාමි අංග වල දේශනා කරන්නේ අර හතරමයි. සත්පුරුෂ ආශ්‍රය, සත්පුරුෂ සේවනය, ඒ වගේම සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම ප්‍රතිපදාව. ඒ කියන්නේ මොකද? ආය අතෙන් දිත්‍තිර කරන්න පුළුවන් නේද මේ අයෝනිසෝ මනසිකාරය? මේකින් විනාශ කරන්න පුළුවන් එපා. ඊළඟට නැවත තියෙන තව සූත්‍රය අරහත් අංග. අරහත් අංග. ඒකෙත් තියෙන්නේ මොනවද? අංග හතරයි. ඒ හතරමයි අර මුලින් කියපු අංග හතර. මොනවද? සත්පුරුෂ ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම ප්‍රතිපදාව. දැන් තේරෙනවා නේද මේ යෝනිසෝ මනසිකාරයයි එක එකකට පැහැදිලිව කියන්නේ? මෙතන අයෝනිසෝ මනසිකාරය අපේ බලගතු. තේරෙනවා නේද? යෝනිසෝ මනසිකාරය අපි පුරුදු කරන්න ඕනේ. පුරුදු වෙනකොට අපි දැනගෙන පුරුදු කරොත් ඔය කුඩා කාලයකදී හෝ ඒක පුරුදු කරලා කාලයක් යනකොට මේක ලැබෙන්න පුළුවන්. තේරෙනවා නේද? යෝනිසෝ මනසිකාරය ලැබෙන්නේ නැහැ කියලා දැනගන්න ඕනේ සමත භාවනාවදී. නමුත් සමත භාවනා කරන්න පුළුවන් අය පුරුදු කරන්න ඕනේ. පුරුදු කරලා දැනගන්න ඕනේ සමත භාවනාවෙන් සම්මා වායාමයේ ලැබෙනවා. යෝනිසෝ මනසිකාරයේට සම්මා වායාමයේ සම්මා සතියයි කියන දෙකම උමනා වෙනවා. එතකොට යම් කිසි කරුණු දෙකක් දෙකකින් ලැබෙන කෙනෙකුට එකක් ලැබිච්ච කෙනාට අනික ලබා ගන්න ලේසි කියලා දැනගන්න ඕනේ. තේරුණාද? ඉතින් එහෙම ධර්මයෙන් අනුව ධර්මයේ දැනගන්න ඕනේ. නැතුව එකකින් දෙහිකින් ලැබෙන ප්‍රතිඵලයේ එකකින් ලැබෙනවා කියලා බොරුවට රඟපෑවොත් එයා මරුවට. තේරුණානේ? ඒ සම්මා වායාමයෙන් විතරක් ලැබෙන එක. සම්මා වායාමයේ සම්මා සතියෙන් ලැබෙන යෝනිසෝ මනසිකාරය සම්මා වායාමයෙන් විතරක් මට ලැබුණා කියලා ගන්න එක මිත්‍යා දෘෂ්ටියක්. තේරුණානේ? ඔන්න ධර්මයේ වැරදුනොත් වෙන්නේ. එහෙනම් ඔය සමත භාවනා වගේම සතිපට්ඨාන භාවනා පුරුදු වෙන්න, දැනගෙන පුරුදු වෙන්න. පුරුදු වෙනකොට සතිපට්ඨාන භාවනාවකින් තමයි යෝනිසෝ මනසිකාරය ලැබෙන්නේ. මේක දැනගෙන යන්න. තේරුණා නේද? ඒ දැනගත්තත් ඒ භාවනාව කාලයක් කරනකොට අර අපේ සාංසාරික ගුරුවන අයෝනිසෝ මනසිකාරයට පුළුවන් අර භාවනාව උපක්ඛිලේශ තත්ත්වයට පත් කරගන්න. එතකොට යෝනිසෝ මනසිකාරය වච්චල්ලයා අයෝනිසෝ මනසිකාරයේ තුනින් භාවනාව ගෙනි. මේවට කියනවා විදර්ශනා උපක්ඛිලේශ කියලා. ඉතින් ඒවත් වළක්වගෙන ඉදිරියට යනකොට මේ සාර්ථක ගමන සෝතාපට්ඨාන අංග සම්පූර්ණ කරන්න පුළුවන් වෙන්නේ ඕනේ ධර්මානුකූලවට. කෙරෙනවනම්. එහෙම කරාද නොකරාද කියන එක නෙමෙයි මෙතන තියෙන ප්‍රශ්නේ. බොරුවට මේවා තමන් ළඟ තියෙනවා කියලා ගන්න නැතුව ඉන්න එකයි වටිනාකම. තේරුණාද? මොකද බොරුවට තියෙනවා කියනවා කියලා ගත්තොත් සැබෑවට ගන්න බැරුව වෙන. තේරුණාද? ධර්මයක් හරියට අර කොටි ආවා වගේ තමයි. සැබෑ කොටි ආපු දවසට
යාමන. තේරුණා නේද? බොරු කරොත් අපිට වෙන්නේ ඔන්නෝම එක. ඒකයි අර ධර්මයේ සර්පේ කියන්නේ. මේ හැමෝටම ඒවා තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මොකද්ද මේකේ වටිනාකම කියලා තේරුම් ගන්න පුළුවන් වෙන්නේ තමයි මේ යෝනිසෝ මනසිකාරය ගැන පැහැදිලි කරේ මං හිතන්නේ. හුඟක් අයට මේක පැටලි සහගත ඇති සූත්‍රයේ මං කරුණු ගොඩාක් එක එක තැනින් අරගෙන කිව්වා. නමුත් දැන් පැහැදිලිව කිව්වා මේක ලැබෙන්නේ මෙන්න මේ ඒකායන ක්‍රමයකින් කියලා. ඒ පුහුණුවෙන් විතරයි ලැබෙන්නේ. ඉගෙනගෙන යෝනිසෝ මනසිකාරය කාටවත් ලැබෙන්නේ නැහැ. සතිපට්ඨාන කමඨාණක වැඩිමෙන් ලබා ගන්න පුළුවන් වුණ කෙනෙකුට ලබන්න උත්සාහ ගන්න, වඩන්න උත්සාහ ගන්න. ඒක තමයි යෝජනාව. ඒක මේ සම්බන්ධව මොනවා හරි මේ පැහැදිලි කරපු ඈ ගැටලු තියෙනවා නම් ධර්මදේශනාවල ගැටලුවක් තියෙනවා නම් තේරෙන්නේ නැතුව ඉන්නවා නම් ඒගොල්ලන්ට වෙලාවක් තියෙනවා. දැන් හෙටයි අනිද්දායි අපේ මෙහි භාවනා වැඩසටහන තියෙනවා. ඒ වැඩසටහනේ හැමදාම හෙට දවසේ අනිද්ද දවසේ 12 ඉඳලා ඕන ප්‍රශ්නයක් තියෙනවා නම් සාකච්ඡා කරන්න වෙලාවක් දෙනවා. එතකොට මේ සම්බන්ධව මම හිතන්නේ ගිය සතියේ සූත්‍රයක් සාකච්ඡා කරා ධම්මපද සූත්‍රය. දැන් මේ සතියේ ඊයේ යදයි පැහැදිලි කරා සෝතාපට්ඨාංග සූත්‍රයේ ඊට අමතරව ගිය සතිය තුල පැහැදිලි කරපු ධර්ම කාරණා ඔක්කොම අන්තර්ජාලය ඇති ඒවත් ඒවෙන් හරි අහලා මොනවා හරි ගැටලුවක් තේනම් කරගෙන යන භාවනාව වල ගැටලුවක් තියෙනවා නම් හරි එතකොට හෙට දවසේ අනිද්ද දවසේ 12 ඉඳලා ඒ කාලය තුල තියෙන ප්‍රශ්න දීලා තියලා ඒ ප්‍රශ්න වල නිරාකරණය කරගන්න පුළුවන් කියන එක මතක් කරනවා. එමන අද දවසේ මේ සිදු කරපු ධර්ම දේශනාව සෝතාපට්ඨි අංග සූත්‍රයේ තියෙන කරුණු පැහැදිලි කිරීම අපි මෙතනින් අවසන් කරනවා. සෑම දිනකටම තම තමන්ගේ ධර්මඥානය දියුණු වීමෙන් මේ සෝතාපට්ඨි අංග හතරම මේ ජීවිත කාලය තුළදී ලබා ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව අවසන් කරනවා. නන්ද හාමුදුරන් වහන්සේ පින්පෙත් ආදී දේවල් අනුමෝදන් කිරීම සිදු කරනවා ඇති. සෑම දිනකටම තෙරුවන් සරණයි.